හරි පුතේ එහෙනම් අයිබෝවන් 10 අවසර ඔන්ලයින් පන්තිය පණංග ලැස් කරලා තියෙන්නේ හරි වර්ෂාවෙන් බාධාකුත් නැහැ අපිට ඒ නිසා මම දැන් අනිත් ප්‍රදේශ කොහොමද කියලා අපිට නම් ලොකු බාධාවක් නැහැ වට පන්ති කරන යන හැකියාව තියෙනවා ඒ වගේම ගොඩ දෙනෙක් කතා කරලා කිව්වා ස්කෝල් වල පන්ති ඉදිරියලා තියෙනවා කියලා හරි ඒ නිසා ගැටුවක් නැහැ වැස්සෙන් හරි මොනවා හරි තාක්ෂණික ගැටුවක් ආවත් ඔයාට රෙකෝඩින් එක ලබා දීමේ හැකියාව තියෙනවා ඒ නිසා දැන් හැමදාම කරන්නේ ගොඩ දෙනෙක් කතා කරලා අම්මලා කතා කරලා කිව්වා අදුලිත් කතා කරා මේ සර් රෙකෝඩින් දාන්නේ ගොඩාක් පහසුයි කියලා කිව්වා ළමයාට ආය පාරක් මේක බලා ගන්න පුළුවන් නේ කියලා කිව්වා පන්තිය ඒ නිසා මටත් හරි සතුටුයි එහෙම කතා කරලා කියනවා මොකද අපිත් මෙහි සෑහෙන මහන්සියක් සහ විශාල වියදමක් දැල්ලා තමයි ඔයාලට රෙකෝඩින් එක හරි ගස්සන්නේ රෙකෝඩින් එක හදන්න අපි දන්නේ නැහැ මොකද වීඩියෝ එඩිටින් පැත්ත අපි දන්නේ නැති පැත්ත මම කරන්නේ zoom එක රෙකෝඩින් එක දාලා කරන එක try කරන්නේ ඊට පස්සේ මේ ඉන්න මේ මහත්තුරු ටික එකතු වෙලා තමයි මේක රෙකෝඩින් එක හරි ගස්සන්නේ හරිද ඒ නිසා මේ ඒකට මුදල මම ගෙවනවා විතරයි කරන්නේ පස්සේ ඒකට YouTube එකේ upload කරලා ඔක්කොම link එක ඔබට යොමු කරන්නේ හරිද හරි ඒ නිසා ගැටුවක් නැහැ අප අද අපිට පන්තිය පටන් ගන්න යන්න හැකියාව තියේ මම ගිය සතියේ ගෙරුවා වූ ශාකහ සස්සයිල ව්‍යුහය සහ කෘත්‍යය කියන 6 වෙනි ඒකකේ සම්පූර්ණ කොටස් ටික සාකච්ඡා කරලා අවසන් කරගත්තා හරිද පිටු අංක 14 තියෙනවා ආලෝකන් වීක්ෂයක් හැසිරවීම කොහොමද කියලා ඒ කියන රූප ටික මම අර කිව්වා මේ මේ මං ඇඳපු රූප මට දරුවෙක් ඇඳඳුන රූප ටිකක් කියලා කිව්වා සමහර ළමයි මේ ඒක දාපු සමහර ගුරුවරුන්ගේ ටියුට් එක බවා මට ෆොටෝකෝපි ගහලා ෆොටෝයක් ගහලා එවලා තිබ්බා හරිද කමක් නැහැ ඉතින් ගුරුවරු එහෙම ගන්නවා ඉතින් සමහර හොඳ දේවල් තියෙනවා තමයි හැබැයි ඉතින් මගිනුත් අහලා ගත්ත නම් තමයි ගොඩක්ම හොඳ සමහර විද්‍යා ගුරුවරු හරි කතාව නම් ගන්න අවශ්‍යයි ඉතින් එක එක ගුරුවරු සිකප් ජනප්‍රිය ගුරුවරු හරිද ඒ නිසා ඒගොල්ලෝ ටියුට් එක ඔයාලගේ ටියුට් එක මේක තියෙන මේක ඉතින් මේ කාගෙන් හරි ඉල්ලගෙන අදාළ දේ ඉතින් මේ වැදගත් කියන දේ රූපේ ඇත්තට වැදගත් ඒ රූප ටික පිටවංග 14 තියෙන අන්වීක්ෂ කැසරීමේ රූප ටික හරි වැදගත් ඔක 100%ක්ම අයිතිය මගේ හරිද ඒවත් සමහර ළමයි දාල වෙල්ලනේ කියලා දවස් සතියක් ගිනේ ළමයි ෆොටෝස් පහ ඉවර තිබ්බ මට මේ මේ සර් තමයි දාලා තියෙන්නේ කියලා නේ හරි කමන්නේ මේ ඉතින් අපිට අනවශ්‍ය දේවල් වැඩක් නැහැ හරි ඒ නිසා ඔබටත් සමහරව හම්බේ හරි ඒ නිසා මේකෙදි අපි පැහැදිලි කිරීම කරා ඌනන විභාජනය සහ අනුනු විභාජනය කියන්නේ මොකද්ද කියලා හැබැයි ඒ අතරතුරේ අදෝගේ පොඩි මැසේජ් එකක් දාලා තිබ්බා මේ දරුවෙක් ගැන දරුවෙක් දාලා තිබ්බේ සර් ඌනනේ සහ අනුනේ පොඩ්ඩක් මට ආයෙ පාරක් කියලා දෙන්න කියලා ඒ නිසා කාලය තියෙන නිසා මොකද අද මම උත්සාහ කරන්නේ මේක ප්‍රශ්න ටිකයි තියෙන්නේ. මේ ප්‍රශ්න ටික අපිට අග්ගාර සාකච්ඡා කරලා අවසන් කරලා ඉදිරිගහන ටික තියෙන්නේ. සාකච්ඡා කරලා අවසන් කරලා ඊට පස්සේ ඝර්ෂණය කියන පස්සේ පාඩම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඝර්ෂණය පොඩි පොඩි පාඩම රටක් ගාලා පැහැදිලි කරන්න බලමු. වචන තුනයි තියෙන්නේ. සීමාකාරී අවස්ථා, ඔයගේ අවස්ථා තුනක් තියෙන්නේ. ඝර්ෂණයේ අවස්ථා තුන පැහැදිලි කරන පස්සේ ඉවරයි. හරිද? ඊට පස්සේ පහක් ඉවරයි, හයක් ඉවරයි. ඊට පස්සේ මට යන්න තියෙන්නේ හත් වෙනි එක. ඒ රසායන විද්‍යාව කොටසට ඒක නිබන්ධනය ඔබ වෙත ලබා දී තිබෙනවා මේ නිසා ප්‍රශ්නයක් නැහැ මට කරන්න යන්න පුළුවන් හරි මේකේ මේ ඌණ විභාජනය සහ අනුණ විභාජනය කියන එක චුට්ටක් පැහැදිලි කරලා දෙන්න මම මොකද හේතුව දැන් කීප දෙනෙක් අහලා තිබ්බා අනුණන විභාජනය කියලා කියන්නේ සරලව කිව්වොත් මෙච්චරයි එක සමාන සෛල දහස් ගාණක් කෝටි ගාණක් හදන්න පුළුවන් ක්‍රමයට තමයි කියනවා කියලාද අනුණන විභාජනය කියලා කියන්නේ ඒකේ උදාහරණයක් විදියට මම මෙතන මේ පොළවේ ලෙස්සව වැටෙනවා හරිද කකුලේ වතුර තිබිලා ඊට පස්සේ මොකද වෙන්නේ මේ ඔක්කොම අත හැම යනවා. ඒ කියන්නේ මගේ මේ අත සම්පූර්ණයෙන්ම හැම යනවා. මේ අත මේ ටික ඔක්කොම හැම යනවා. මේ ටික ඔක්කොම ගිහිල්ලා ලේ වැක්කෙනවා. මොකද බලපුවා ලේ බින්දු බින්දු පළයට වැක්කෙනවා. හරිද? ඊට පස්සේ කරන්නේ මම මේකට මේ බෙහෙත් ටිකක් දානවා. බෙහෙත් කියලා දාන්නේ එක්කෝ දම් බෙහෙත් හරි එහෙම නැත්නම් බෙතරින් ටිකක් හරි දානවා. ඔය දම් බෙහෙත් හරි බෙතරින් හරි දාන්න ප්‍රධානම හේතුව තමයි තුවාලේ හොඳ වෙන්න නෙමෙයි. හරිද? මේකට දාන්න හේතුව තමයි මොකද කියන්නේ කහටක් බඳින්න. ඔය ඉස්සර අපේ ආචාර්යල හැම මට මතකයි තියෙනවා තුවාලයක් වඩ පස්සේ කියනවා මේ කුරුම්බෙට්ටියක් ගලගාලා ගාන්න කියලා. ගලක අතුල්ලලා ගාන්න කියලා කියනවා. එහෙම නැත්නම් කෝපි කුරු ටිකක් ගාන්න කියලා. පුංචි තුවාලයක් නම් කෝපි දැල්ලක් හපලා තියන්න කියලා කියනවා. මේගොල්ලෝ මේ කියන්නේ තුවාලේ හොඳ වෙන නෙමෙයි කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ තුවාලෙ ඉක්මන හොඳ වෙයි කියනවා. තුවාලේ හොඳ වීම තියෙන්නේ අපේ ඇඟ මත තියෙන්නේ. අපි අපේ ශරීරයෙන් තමයි තුවාලේ හොඳ වෙන්නේ. තුවාලේ ගොඩ වෙන්නේ අපේ තුවාලේ මත. හැබැයි බෙහෙත් දෙමින් බලාපොරොත්තු වන්නේ ශුද්ධ ජීවයෙන් එමේ ස්ථානයක සම්පූර්ණම වළක්වන එක. එතකොට නම් මෙතන තුවාලුවා නම් කෝපි කුඩු හරි එහෙම නැත්නම් කෝපි දැල්ලක් අරලා ගෑවෝ නම් හරි ඒ හැමදෙනකින් වෙලා තියෙන මොකද්ද? එම ස්ථානයේ නොයෙකුත් අපදව එකතු වෙන එක සම්පූර්ණ මොකද කරලා තියෙන්නේ? වළක්වලා දෙනවා. ශුද්ධ ජීවයෙන් එන එක සම්පූර්ණයෙන්ම වැළැක්වීම තමයි මෙතනින් කරලා තියෙන්නේ. ඒකයි දැනගන්න ඕනේ කාරණාව. හරිද? කෝපි කුඩු වලින් කරන්නේ සම්පූර්ණයෙන්ම මෙතන කහටක් බඳින එක විතරයි. වෙන කිසිම කාරණාවක් කරන්නේ නැහැ. හරිද? හරි. එතකොට එහෙනම් තුවාලේ හොඳ වෙන්නේ කොහමද? අලුතෙන් සයි ඇති වෙන්නේ කොහමද?
අලුතෙන් සෛල ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ යාපද සෛලය බෙදීම කර ලක් වෙනවා. අන්න යාපද සෛලය බෙදෙන්නේ ඒ එයා වගේම කට්ටිය තමයි හදන්නේ. එතකොට එයා වගේම සෛල දහස් ගණනක් හදලා මේ තුවාලේ සතිය දෙකක් ඇදී මොකද වෙන්නේ? හොඳටම හොඳ වෙලා යනවා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? අපි දන්නවා තුවාලේ හොඳ උණයි කියලා කියන්නේ යාපද සෛලෙන් සෛල දහස් ගණනක් හදලා තුවාලේ හොඳ කරා කියලා. හැබැයි මේක අනූනන විභාජනය. ඌරණ විභාජනය මීට වඩා හාත්පසින්ම වෙනස්. හරිද? අනූන විභාජනය වඩා ඌරණ විභාජනය වෙනස් කියලා කියන්නේ හේතුව මේ ඌරණ විභාජනය සිදු වෙන්නේ ඩිම්බ මාත්‍ර වූ සෛල. එහෙනම් නැත්නම් ශුක්‍රාණු මාත්‍ර වූ සෛල. එහෙනම් නැත්නම් ජන්මාණු මාත්‍ර වූ සෛල. ජන්මාණු කියලා කියන්නේ ශුක්‍රාණු හදන එකක් හරි ඩිම්බ හදන එකක් හරි. මේක ඇතුලේ තමයි මොකද වෙන්නේ? ඌරණය වෙලා. ඒකෙන් එක වගේ නියස් දෙකක් හදනවා. ඒ නියස් දෙක අතර එකතු වීම තමයි කියන්නේ ඌරණ විභාජනය කියලා. සෛල බෙදීමක ලක් වෙනවා. හරිද? ඒ සෛල බෙදීම ලක් වීම නිසා තමයි අපිට දකින්න හම්බෙන්නේ ප්‍රභේදන දකින්න හම්බෙන්නේ. දැන් උදාහරණයක් හිතන්නකෝ. එක්තරා අම්මෙකුට තාත්තෙ ඉන්න ගෑනු දරුවෝ දෙන්නෙක් ඉන්නවා. නිමුරු නෙමෙයි. ලොකු දරුවා ලොකු දුව අපි කියමුකෝ 10 වසරේ කියලා. පොඩි දුව 8 වසරේ. හරිද? මේ දෙන්නගේ රූප ස්වභාවය 100%ක්ම එක සමාන නැහැ. ඇයි මේක සමාන වෙන්නේ හේතුව? ඒ දෙන්නගේ අන්න ශුක්‍රාණු සහ තාත්තෙන් ආපු ශුක්‍රාණු සහ අම්මෙන් ආපු ඩිම්බ මේ දෙක එකතු වෙලා බෙදিলা තියෙන්නේ කොහොමද? බෙදিলা තියෙන්නේ ඌණන විභාජනයකින් නෙමෙයි. අනුන විභාජනයකින් නෙමෙයි ඌණන විභාජනයකින් බෙදিলা තියෙන්නේ. ඌණණයකින් බෙදෙන නිසා තමයි මොකද වෙන්නේ? එකිනෙකට වෙනස් ස්වභාවයක් තියෙන්නේ. දැන් අපේත් මොකදලා තියෙන්නේ? මේ ලෝකෙ ඉන්න හැම පුද්ගලයෙකුම ශුක්‍රාණු සහ ඩිම්බ එකතු වෙලා අනුණණයෙන් බෙදුණා නම් එනම් ගැහැණු දරුව පිරිමි දරුව කියලා දෙකොට්ටාංශයක් නැහැ. හරිද? ඉන්නේ කොට්ටාසයයි සියලුම දෙනා එක වගේ. සියලුම දෙනා මොන වගේද? එක වගේ තමයි දකින්න හම්බෙන්නේ. මේක තමයි දකින්න හම්බෙන්නේ මොකේද? ඔය කියන ඌරණ විභාජනේ. ඌරණ විභාජනය තමයි අපිට ප්‍රභේදන හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කියලා තමයි පැහැදිලි කරේ. ඕකේ. ලොකු දෙයක් නැහැ. පිටුවන්ද 17 පොඩ්ඩක් පෙළලන්න. ඕක පොඩ්ඩක් ආයෙ පාර පැහැදිලි කරලා දෙන්නම් මම වාක්‍යෙත් එක්ක. පිටුවන්ද 17 ටියුට් එකේ මාතුකාවතන උඩම බලන්න. අනූන විභාජනයේ මෙන් නැවත නැවත චක්‍රීයව සිදුවන ක්‍රියාවලියක් නොවේ. මම කියෝ ඒක. ජීවීන්ගේ ලිංග ප්‍රජනනය හා සම්බන්ධයි. ඒ කියන්නේ ලිංග මාතෘ සෛලවල තමයි මේක සිදුවෙන්නේ. ලිංග ප්‍රජනනයේදී මාතෘ සහ පීතෘ ජන්මාණු සංයෝජන කරලයක් ඉවත් යුක්තාණුවක් සෑදේ. යම් ජීව විශේෂයක වර්ණදේ සංඛ්‍යාව නියතව පවත්වා ගත යුතුයි. එබැවින් ජන්මාණු සෛලවල වර්ණදේ සංඛ්‍යාව හරියටක් විය යුතුය. හරියටක් විය යුතුය. ශුක්‍රාණුවක තියෙන කොච්චරද එනවා? 23ක් තිනවා ඩිම්බයකක් තිනවා 23ක් සාමාන්‍ය අපි මේ නියපොත්තක් හරි මේ හම් කෑල්ලක් හරි ගත්තොත් ඒකෙදි සෛලික තිනන පොත්තද 46ක් 46න් 23ක් අම්මෙන් ආපුවා 23ක් තායෙන් ආපුවද තාත්තගෙන් ආපුවා හැබැයි ශුක්‍රාණුක තියෙන කොච්චරද 23යි තියෙන්නේ ඩිම්බයක තියෙන කොච්චරද 23යි ඒ දෙකම එකතු වෙලා සෑදෙනවා අන්න 46 එතකොට අලුතෙන් දරුවෙක් හම්බුනා නම් ඒ දරුවගේ හැම සෛලයකම තියෙන්නේ 46යි එතනවාද හැබැයි ඒ දරුවගෙන් ඩිය වැඩි වෙනපත් උනාට පස්සේ ශුක්‍රාණුවක් කොඩින් බැක්ගත්තුත් එයාගේ තියෙන කොච්චරද 23යි අන්න ඒකයි කියන්න ගත්තේ ඌණණේදී මොකද වෙන්නේ ජන්මාණු අර්ධයකට බෙදෙනවා හරිද අනූණණේදී හැම දෙයක් දකින්න හම්බ වෙන්නේ නැහැ කියලායි කියන්න මම හදන්නේ හරිද ඊට පස්සේ බලන්න මේ අණුව ජන්මාණු සෛල මොන ගුණද ඒක ගුණය යුක්තාණුවක් තුල වර්ණ දෙහි වල 23ක් බවට පත් කරන්නේ මවගෙන් ලැබෙන වර්ණ දෙහි 23 හා අන්න පියාගෙන් ලැබෙන 23 එකතු වෙලා එහෙනම් කොච්චරද 46ක් හම්බෙන්නේ අම්මගේ 23යි තාත්තගේ 23යි එකට එකතු වෙලා තමයි මේක නිර්මාණය වෙන්නේ ශුක්‍රාණු n කියලා දෙනවා ඩිම්බෙන් කියලා දෙනවා යුක්තාණුව 2n කියලා දාලා තියෙනවා දීගුණ ජීවීකුගේ ප්‍රජනනය සඳහා නැවත ඒකුණ ජන්මාණු ඇති කිරීමට පෙර යම් අවස්ථාවකදී වර්ණ දෙහි සංඛ්‍යාව හරි අඩක් කරගනි වර්ණ දෙහි සංඛ්‍යාව කොච්චර කරන හරි අඩක් කර ගන්නවලු. එනම් මෙහිදී සමජාත වර්ණ දෙහ වෙන් වී ඒක ಗುಣ දුහිත්‍රු සෛලවට ගමන් කරයි කියලා දක්වලා තියෙනවා. හරිද? බලන්න ඌරණ විභාජනයේ වැදගත්කම. ලිංගික ප්‍රජනනයේදී පරම්පරාවෙන් පරම්පරාවට වර්ණ දෙහ සංඛ්‍යාව නියතව තබාගෙන වැදගත් වේ. මම එදා ඔබ පැහැදිලි කරා. ඊළඟට බලන්න ඒක තියෙනවා ඒක ಗುಣ ජන්මාණු සෛලවල ඇත්තේ මාතෘ සෛලව ඇති වර්ණ දෙහ සංඛ්‍යාවෙන් අඩක්. මාතෘ සෛලෙන් කොච්චරද? 46ක් තියෙන්න ඕන කියලා තියෙන කොච්චරද 23යි ඩිම්බේක 23යි ශුක්‍රාණුවක 23යි තියෙන්නේ ඊට පස්සේ මෙම ජන්මාණු සංසේචනයේ සෑදෙන ජනිතයන්ගේද ප්‍රවේණික සංයුතිය සහ ලක්ෂණ විවිධ වේ ඒ කියන්නේ හදා දෙනවා
අම්මා වගේම නෙමෙයි හම්බෙන දරුවා. තාත්තා වගේම නෙමෙයි හම්බෙන දරුවා. මේ දෙන්න අතර තියෙන වෙනස්කම්. දැන් සමහරලාට කියන්න පුළුවන් දැන් වෘත්තිමය තත්ත්වය ගැන කතා කරනවා නම් මෙතන මෙදිහත් වෙන්නේ. තමහල මම දන්න මේ ළමෙක් ඉන්නවා. ළමයි දෙන්නෙක් ඉන්නවා. ළමයි දෙන්නා මම ඉගෙන ගත්තා. තාත්තට දරුවෝ තුන්දෙනා ඉන්නේ. තාත්තා පොල්ලි පල්නවා. හරිද? ලොකු දරුවා දොස්තර මහත්තයෙක්. හරිද? දෙවෙනි දරුවා මේ වෛද්‍යවිද්‍යාලයට යන්න බැරුණා. ඒ ළමයා මේ ගැණු දරුවා. ඒ ළමයා මේ කැම්පස් ගියා. දැන් තුන්වෙනි එකේනම පුතා ඊයේ පෙරේද 2020 ඉරියල වෙලා ප්‍රතිපලාව එයා ඉංජිනේරු පැත්තට. ගම්පහ දිස්ත්‍රික්කෙන් 78. ඊළඟට එතකොට බලන්න තාත්තා පොල්ලි පල්නවා. හැබැයි දරුවෝ තුන්දෙනා විශ්වවිද්‍යාලේ. හැබැයි මං වෘත්තිමය තත්ත්වයයි බුද්ධි මට්ටමෙන් පටලවා ගන්න නැහැ. හැබැයි තාත්තන් බුද්ධි මට්ටම දරුවන්ට තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කොල්ලිය හාල් නොවෙන තාත්තා ලස්සන බුද්ධිමත් ප්‍රමාණව පලනවා ඇති. ඊට පස්සේ ඒ කියන්නේ දෙමව්පියන්ගේ ලක්ෂණ මොකද වෙන්නේ? දරුවන්ට උරුම වෙනවා. ඊට පස්සේ හැබැයි මෙහෙම මතයක මම නැහැ. හැම දොස්තර මහත්තයෙක්ම දරුවෙක් දොස්තර නොවන කෙනෙක්ගේ දොස්තර මහත්තයෙක් වෙන්න ඕන කියන මතය නැහැ. ඒක තමන්ගේ ලබාගත් පින්පව් සහ තමන්ගේ විශේෂ කැපවීම අනුව තමයි තීරණය වෙන්නේ. හරිද? ලකුණු ගන්නත් එහෙමනේ. තව සමහර දෙමාපියෝ ඉන්නවා අම්මයි තාත්තයි හරිය දුප්පත් රසාව කරන එක්ක කුලි වැඩක් කරනවා. දරුවා වෛද්‍ය පීඨේ. හරිද? ඒකනේ බුද්ධි මට්ටමත් එක්ක එන දෙයක් ඒක. හරිද? හරි. යම් ඊට පස්සේ නම් දෙවෙනි එක ප්‍රවේණික ප්‍රභේදන ඇති කිරීමට දායකිනවා. අන්හරි ප්‍රවේණික ප්‍රභේදන දකින්න හම්බෙනවා. දැන් උදාහරණයක් මම කියන්නකෝ. අම්මයි තාත්තයි හුත්ත බොහෝම ලස්සනයි. රූප ස්වභාවය බොහොම ලස්සනයි. මෙන්න යකෝ අංග විකල දරුවෝ හම්බෙලා තිනවා. අපි කියන්නේ මොංගල් කියලා කියන්නේ. එතනවා දරුවෝ අංග විකල. හරිද? අන්න ප්‍රභේදන ඔකට කියන්නේ. එතනවා එක ඕකට තමයි ප්‍රභේදන කියලා කියන්නේ. ඒ මොකද වෙන්නේ? ඔය සුක්කානු සහ ඩිම්බ මොනවා වෙලාද? විකෘතත්වයටපත් වෙනවා. හරිද? ඔය විකෘතත්වයටපත් වෙන්න පුළුවන් හේතු ඕන තරම් තියෙනවා. එකක් තමයි මේ අපි කරන ඔය රසකාරක වැඩිපුර දාපු ආහාර. ෆ්‍රයිඩ් රයිස්, බුරියානි, අනම්මනම් වල තියෙන ඒවල බලපෑම තියෙන කොහෙද? සුක්කානු සහ ඩිම්බ වල. ඒවල ස්වභාවය වෙනස් වෙලා ඉපදෙන දරුවා සම්පූර්ණ මොන විකලයිද? අංග විකලයි. හරිද? ඒ නිසා තමයි ගෑන දරුවන්ට විදින්නේ බෙහෙතක් රුබෙල්ලා එන්නත විදින්නේ ඔය හේතුව නිසා. දැන් සමහර අම්මලා මේ ඔන්ලයින් එක අහන් ඉන්නවා නම් දැන් ඔය දරුවන්ට අනිවාර්යයෙන්ම රුබෙල්ලා එන්නත විදිනවා. විදිනවා. මේකට හේතුව තමයි මොකද වෙලා තියෙන්නේ? ඔය ජාන පිටමත්තික විනාශ වෙන එක වළක්වන්න. ඒ වගේම විකිරණ ඉදන්කෝ එක්ස් කිරණ හැම බලන්නකෝ එක්ස් කිරණ ගන්න කියලා පස්සේ මොකද වෙන්නේ? ඔය මේ යටි බලට එහෙම එක්ස් කිරණ වදින එක හොඳ නැහැ. ඇයි? ඒව බලපෑම තියෙන කෙනෙක් මොකද ඩිම්බ කෝෂ වලට. ඒ වගේම මොකදනේ? උෂණ කෝෂ වලට බලපානවා. ඒ නිසා ශුක්‍රාණු සහ ඩිම් මොනවා වෙන්න පුළුවන්ද? විකෘති වෙන්න පුළුවන්. හැබැයි පුද්ගලයා හොඳට ඉන්නවා. කසාද බඳන පස්සේ ළමයා අංග විකලයි. හරිද? අන්න ඒ ඩිම්බ සහ ශුක්‍රාණු වල මොකද වෙන්නේ? මේ කියන වර්ණ දේහ වෙනස් වීමකට ලක් වෙලා. මේව තමයි විකෘති කියලා කියන්නේ. ගොඩක් කරාට ඕවා මේ ළමේ හම්බෙන්න ගියාට පස්සේ ඔය මේ දැන් ඔය ප්‍රජනන පාඩක ඉස්සරහට වඩ හම්බෙනවා. ඔකෙදි ගොඩක් කරාට කියන දරුවේ හම්බෙන්න කොට කියනවා මොකද ස්කෑන් කරලා බලන්න කියලා කියනවා. දොස්තර මහත්තයා ගර්භාෂය ඇතුළේ ඉන්න කලලය සම්පූර්ණ ස්කෑන් කරලා බලනවා. මූණ ස්වභාවය කොහොමද අතපය ගන්නට වර්ධනය නැද්ද බලනවා. ඒ හේතුව අංග විකල දරුවේ බිහි වුණොත් එම ඒ අම්මරේ තාත්තරේ මුළු ජීවිත කාලෙම දුක් විඳින සිද්ධ වෙනවා. ඒකයි මේ අවධානම. ඒකයි මේ කියන්නේ කුදීම රසකාරක ආහාර ගන්න එපා කියලා. හොයන්නෙම රහනේ. දැන් ඔයා මම ඇතුළු සියලු දෙනා හොයන්නේ මොකද? කඩේ ගිහිල්ලා මේ ඕනද රයිස් එකක් හරි දෙනවා. නෑ ඉල්ලන්නේ වයිට් රයිස් එකක්. එතනද ඕකේ තමයි වැඩිපුරම රසකාරක තියෙන්නේ. අපි දන දන වහ කනවා. ඒයි රස නිසා දිව ඉල්ලන්නේ රහ. ඒ වගේ බලපෑම දීර්ඝායුෂ මොකදලා තියෙන්නේ? අපිට බලා ගන්න පුළුවන් මේ කොහොමද? ඔය වීඔජි මහත්තුළු ගාව හොස්පිටල් වල ප්‍රයිවට් හොස්පිටල් වල මීට් මෙන්න මෙතන දිනා සිරිසඳ. මෙතන දිනා වියංගොඩ විවේකයක. හරිද? ඕකේ වීඔජි ડોක්ටර්ස් නම් වෙන්න ලොකු ලොකු වාහන වලින් ඇවිල්ලා ඉන්නවා. ලස්සනම මහත්තු. ඇයි ප්‍රශ්නේ? බබාල නැහැ. ඇයි ප්‍රශ්නේ මොකද ඉන්නේ? බබාල දෙන්න ප්‍රධානම හේතුව තමයි මේ කුදීම රසකාරක ආහාර අරගෙන මොකද කරන්නේ? ඩිම්බ සහ ශුක්‍රාණු වල ගුණාත්මක බව නැති වෙලා ගිහින්. ඒකට ඊ රස මොකද ඉන්නේ? දොස්තර මහත්තු හම්බෙන්නයි දේවාලයක් ගානේ ගහක් ගානේ ගලක් ගානේ යනවා. ඉතින් ඒක වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට කියන්න තියෙන මිච්චර පුතේ මේ ඌණ විභාජනය හා සම්බන්ධව කුදීම රසකාරක අඩංගු ආහාර වැඩිපුර ආහාරට ගන්න එපා. වැඩිපුරෙන් කොහොමත්ම ගන්න එපා. ටිපිඩි ඇතුළු සියලු දේ මේක ලොකු අවධානමක් තියෙන නිසායි මේ කියන්නේ. හරිද? මේක ප්‍රජනන පාඩමේදී ගොඩක් පැහැදිලි කරන්න පුළුවන් මේ මාතෘකාවට අදාළව. ඒ නිසා දෙවෙනි එකේ ඉන්නේ පිටු අංග 17 ප්‍රවේණික ප්‍රභේදන ඇති කිරීමට වැදගත් වෙනවා. ඒ නිසා ප්‍රභේදන හොඳ වෙන්නත් පුළුවන් ප්‍රභේදන නරක වෙන්නත් පුළුවන්. ප්‍රභේදන හොඳයි කියලා කියන්නේ ළමයා හොඳට පුෂ්‍ය සම්පන්න මහත්තයට සුදු ලස්සනට ළමෙක් ඉපදෙනවා නම් අන්න ලස්සන ප්‍රභේදනය. හරිද? බැරයාවක් කල ළමයා අංගුලිතර තත්ත්වයට ආව නම් අන්න ප්‍රභේදනය නරක වෙලා තියෙනවා. හරිද? ඒකට බලපාන දෙන්නේ අපි ගත්ත කුදීම ආහාර වල මේ රසකාරක වල බලපෑම තමයි ශුක්‍රාණු සහ ඩිම්බ වලට ගමන් කරලා තියෙන්නේ.
एक इन दुख भी दिने अहिंसक कोहे मत ने दी पूंछी दारु बेतमाए दुख भी दिने हरे द ये वाके हमारे पीरियल माई मध मध पैन मध दावी वटा अभ्यव लाइन वाना एक तो इताती दिनो हरे द गांजा पुरु आ आ आग धाने के नाटक पास में को दिने वाला बाला पैमा दिने कोई द मै अन्न मुकोवा खाया खातर मगाना अन्न उपान दारु बड़ा तमाए वाके बाला पैम दाहिक अनुन विभाजन सह उन विभाजन से पहले का अनुकूल दाहिक शैल सैदी में दी सिद्धवे अनित के तमाय जन्मानुसार सैदी में सिद्धवे दाहिक शैल के लगे आते नहाए काटे मे ऐसा ओए ओणम तेनक शैल दाहिक शैल एतो वड मे मेतन मगे तुवाल वणम मेतन मेतन तुवाल वणम मगे टिका दवस मे तुवाले मोद वेनो ए मोद वेन्नी कोहमद याब शैल मोकद वेला तीने शैल हदल हदल एक एतन सिद्र वहल दानो ईट पस्से जन्मानुसारले सैदीम सिद्धवे ना ओय मे अनुन विभाजने किनकोट गिया उद्दे पांती लमे मारु प्रश्न मयन अहुवा माते किय पिले नंग मे उत्तर देन्न हकियाव तिबुने पस्से होयला बल्ला तमे किव लमया किवे मोकद्द मद माइकल जैक्सन गेन किवे हरिद माइकल जैक्सन अहला एति लोकी हिटिया लुकु कोटिपति ए वगेम लुकु मोद गायके पॉप गायके हरिद मेया कलु जातिके मेया सू जातिके बोड पत्तुनाय किनो ओय फ्रांसिस चरिकत करले वेला අමේ වර්ණේ වෙනස් කරගත්ත කියලා. හැබැයි එක තැනක දොස්තර මාතෘකාවට වැරදුණයි කියලා කියනවා. ඒ කියන්නේ මොකද? මෙයාගේ නහය මේ නහය අසාමාන්‍ය දෙයක් වෙනවා ලොහම ඉස්සරහට. ඒක තමයි මේ නහය එකේතර පිනොකියෝ වගේ නේද කියලා. නේද? යම් ප්‍රමාණයක ඉස්සරහට එනවලු. ඒ නිසා දොස්තර මාතෘකාව මොකද උනේ මේ නහය යම් පාළ සීමාවකදී මොකද වෙන්නේ මේ ඔපරේෂන් කරන රැහැල අයින් කරනවා කොටද නහයම නෙමෙයි මේ ටික් වෙන කොටස හැඩේ හදාගන්න කියලා තියනවා මේ මාත් ඔබ අහලා තිබ්බා. මේ ළමයා මගෙන් එහෙම මොකක්ද දන්නවද? सर अनुनय विभाजनीय सिद्ध होना ना एक अनुनय विभाजन सिद्ध होना ना मैं नहाय दिख पे नहीं कहूँ मत एक अमेंट बयान है सर ना एक हरी कथा हरे द ये तो प्लास्टिक सेट कम को दिन को देने मैं संपूर्ण मैं हमें इतना साइल विकृति कर लती है विनाश कर लती है वो ये मेलन इन्वार ना किया संपूर्ण माइन कर लती है या संपूर्ण तुझ जाति के पड़ पक्त ना मैं खालू मकालू जाति के माइक जैक्सन के लिए एक ही मुखाखरी विकृतियां इतने दिन बस साइलों ने विकृतियां खेत में इंतजाम को देने මේ නහය ටිකක් දික් වෙන්නේ යාලේ. ඒ කියන්නේ එතන තියෙන යාවල් සෛලයේ සෛල බෙදෙනවා. අසාමාන්‍යසේ බෙදලා ඉස්සරහට එනවා. එතනවා ඕක තමයි විච්ච ප්‍රශ්නයි ද ජැක්සන්ට. හරිද? හැබැයි යා මරණ කම්ම දොස්තර මහතුරට ඒක හොයාගන්න බැරුණා මොකද මේ නහය දිකින් වැඩි වෙන්න හේතුව කියලා. හැබැයි අවසානයේ මොකද වෙන්නේ? මැරිලත් මොකද වෙන්නේ? තාම ඒක හොයාගන්න නැහැ. මේ නහය ඔපරේෂන් කරලා ටික ටික හොදික් කරනවා. ඒ කියන්නේ මෙහෙ මෙච්ච දික් වෙන යම් ප්‍රමාණ නහය හැඩේ වෙනස් වෙනවා. එතකොට මෝණේ හැඩේ වෙනස් වෙනවා. ඒ නිසා කාලයක් ගිලවසෙ මොකද මෙයා නහය රහින අවස්ථර මාත හැදලා ගාන්ඩල් හැඩේ හරි ගස්සනවා හරිද මේ අනුරණ විභාජනයේ බලපෑම අසාමාන්‍ය බලපෑමක් ඕක ඒක තමයි හැමදේකම කියන්නේ මේ ස්වභාව సౌందර්යයට ස්වභාව ධර්මයට පිටුපාලා කිසිම දෙයක් කරන්න එපායි කියලා දැන් ගොඩ ළමයි ඔය ගැරු ළමයි සිටු වෙන්න නොයෙකුත් කීම් වර්ග භාවිතයට ගන්නවා ඔවල ප්‍රතිපාකතාව ගොඩක් ඉස්සරහ තියෙනවා ඒ හේතුව ඔය සුදු වෙන්න කියලා ගන්නේ හැමේ තියෙන මෙලනින් වර්ණකේ අයින් කරනවා ඔය ගන්න කීම් වලින් කරන මෙලනින් වර්ණකේ කුච්චලම දානවා හරිද මෙලනින් වර්ණක යෝනේ ඇයි හැම විටමින් වර්ග හදාන්නේ හැම සුදුනා කියලා කියන්නේ මෙලනින් වර්ණක අඩුයි කියන එක. එතකොට මොකද වෙන්නේ? අර විටමින් තත්ත නැහැ. එතකොට ළමයා මොකද වෙන්නේ? කේසඟ වෙනවා. වර්ධනය නැහැ. ඉසකේ යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉසේ ගියර පස්සේ මොකද වෙන්නේ? ආය ඉසකේ සෙට් එකක් දානවා ඔළුවට. එහෙම නැත්නම් ඉසේක සිටවනවා. ඒ වගේ විකෘති කර ගන්නවා. ඊට වැඩිය හොඳයි තියෙන හැම වර්ණය රැක ගත්තා නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ නම් ඔන්න කරුණු කාරණා ගොඩක් ඌනනේ සානුනේ යටදී පැහැදිලි කරා මම ඔයාට. ඊට පස්සේ බලන්න අනුන විභාජනයේ කෙටි කාලයකින් ගත වේ. අනේ කතාව තුවාලයක් ඇති වෙලා සතිය අධ්‍යයයක් කරපයි තුවාලේ හොඳටම හොඳයි. හැබැයි ඌණ විභාජනය සිදු වෙන්න දිගු කාලයක් ගත වෙනවා. ශුක්‍රාණුව කඩ ගන්න, ඩිම්බයක් කඩ ගන්න සෑහෙන කාලයක්. ඩිම්බයක් කඩ ගන්න දින 28ක්වත් අවමෝෂයෙන් ගත වෙනවා. දේව කොජනීති ආර්ය චක්‍රය කියන පාඩමේදී වට උගන්නන්න පුළුවන්. එතකොට එහෙනම් ඩිම්බයක් කඩ ගන්න දින 28ක වගේ කාලයක් ගත වෙනවා. ඒ නිසා ඌණ විභාජනය සහ දිගු කාලයක් ගත වෙනවා. අනුන විභාජනය එක් න්‍යෂ්ටියක් විභාජනයේ බෙදෙනවා කියන එක න්‍යෂ්ටියක් බෙදීමින් පමණක් සිදු වෙයි. හරියටම හරි කතාව. හැබැයි ඌණ විභාජනය න්‍යෂ්ටි විභාජන ක්‍රියාවලිය දෙකක් සිදු වෙනවා. බෙදিলা ආයෙ බෙදෙන අවස්ථාවක් එනවා. හරි. යම් එහෙනම් අපි ඉරිගහන ප්‍රශ්නයකට රටගාර සාකච්ඡා කළ ඉවර කරන යා. ඔයාලට මොකක් කරන්නයි කියලා කිව්වා. උත්තර සාකච්ඡාව තමයි දැන් තියෙන්නේ. සත්ත්ව සෛල නොමැති එහෙත් ශාක සෛල දක්වන ලැබෙන ව්‍යුහයක් වන්නේ මධ්‍ය රික්තකේ. 1986 ඉරිගහන ප්‍රශ්නය. 1-3 ඊර්මසෙ මිනිස් සරුර මිනිස් සිරුර තුර ඌර්ණ විභාජනය මගින් බෙදෙන සෛල ඇත්තේ හරිද
සූවන තුවාලයක නැහැ ඒක අනුනන සමමතු පිට අනුනන නියපොතුලත් අනුනන ශුක්‍රාණුමාත්‍ර සෛල 2ට 3 1989 අන්වේෂයෙන් බැලුව විට ශාක සෛලයක හා සතු සෛලයක විනාශකම් දැක්කත් හැකිවන්නේ මෙය කුමක්ද සෛල විත්‍ය 3ට 3 1994 බලන්න කොච්චර කලින්ද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා ඊට පස්සේ 5000 නේවයින් සෛලයක න්‍යෂ්ටි දිවෙන්නේ කුමක්ද සෛලයක න්‍යෂ්ටි දිවෙන්නේ කුමක්ද මයිටොකොන් කියන්නේ මේ වර්ණ දේහ හතරට උත්තරේ 2 1999 ශාක සෛල ඇති එහෙත් සත්තු සෛල නොමැති ව්‍යුහ 5000 නේවයින් කවරක්ද සෛල විත්‍ය හරි මදරික්තගේ හරි උත්තරේ A සහ B උත්තරේ 5ට 1 2004 5ට 1 ඊළඟට පහක් දැක්කින සෛල සෛලයක පවතන ඉන්ද්‍රිකා හා කොටස් පිළිබඳ ප්‍රකාශ කීපයක් අංක 6 සහ 7 ප්‍රශ්න එම ප්‍රකාශන පදනම් B 6 සහ 7 සෛල යුෂයෙන් පිරුණු අවකාශ රික්තකයක් ඇත රික්තකයක් ඇත හරි මයිටොකොන්ඩ්‍රියා මුදුර ශක්තියෙන් ඉපදවයි හරි වාක්‍ය ඊට පස්සේ හරිත ලව තුළ හරිතප්‍රද ආහාර නිපදවීම හරිතප්‍රද ආහාර නිපදවීම දායක වේ සෛල බිත්තිය මගින් සෛලයට සඳහනේ සැපේ බන් 6 වෙනි එක ශාක සෛල සම්බන්ධයෙන් පමණ අදාළ කරගත හැකි පහ ඉහත ප්‍රකාශ තුනේ කුමක්ද ශාක සෛලයේ සම්බන්ධයෙන් පමණ හරිද සෛල යුසින් පිරුණු අවකාශ රික්තකේ ඒ හරි මයිටොකොන්ඩ්‍රියම දෙකම තියෙනවා සී බලන්න සී හරි ඩී හරි ඒ නිසා උත්තරේ ගත්තයි හයිට ඒ සී සහ ඩී ඒ සී සහ ඩී ඒ සී සහ ඩී හත්වෙනි ප්‍රශ්නය සත්ත්ව සෛලිය හා සම්බන්ධයෙන් පමණක් අදාළ කරගත හැකි ඉහත ප්‍රකාශ තුනේ B විතරයි ගන්න පුළුවන් 7ට 3 අටවෙනි එක ශාක සෛලයක දක්නට ඇති එහෙත් සත්ත්ව සෛලයක දක්න නැති බිව්වේ ශාක සෛලයක තියෙන සත්ත්ව සෛලයක දකින්න හම්බ වෙන්නේ නැහැලු සෛල බිත්තිය 8ට 2 ඒස් ප්‍රශ්නෝ ගැට තියෙන්නේ ඊට පස්සේ අංක 9 සහ 10 ප්‍රශ්නවල දක්වා ඇති ප්‍රකාශ වලට උචිත වන්නේ පහස්දාන් කුමන ලක්ෂණයේ ලක්ෂණයේ තෝරා ගන්න ඒ න්‍යෂ්ටිය තිබීම බී හරිතලව තිබීම සෛල බිත්තියක් තිබීම මයිටොකොන්ඩ්‍රියම තිබීම 9 ශාකවල පමණක් දක්ව ලැබෙන්නේ ශාකවල පමණක් දක්ව ලැබෙන්නේ ශාක සෛල පමණක් මේකේ තියෙන්නේ සෛල බිත් හරිතලව හරි බීහාසි බීහාසි උත්තරේ පිටුවංග 19 උඩම තියෙනවා 3 ලියලා නම් හරි දා ගන්න නැත්නම් හදා ගන්න 10 වෙනි එක සජීවි සෛලයකට පොදු ලක්ෂණයක් වන්නේ සජීවි සෛල පොදු ලක්ෂණයක් වන්නේ සජීවි සෛලයකට න්‍යෂ්ටියක් වීම හරි 1 කියන්නේ A 10ට 1 A සජීවි සෛලයක් වුණාට පස්සේ අනිවාර්යයෙන් මොකද එන්නේ න්‍යෂ්ටියක් තියනවා මං එදා න්‍යෂ්ටිය ගැන කිව්වා න්‍යෂ්ටි හරියට නිකන් කවුද ගෙදර අම්මා වගේ කියලා කිව්වා හරිද තාත්ත සල්ලි හම්බ කරන් ආවට අම්මා තමයි ගෙදර කෑ ගහන්නේ තාත්තට පාට් එක දානවා ඔයාලට පාට් එක දාන්නේ අම්මා තමයි හරිද අම්මා තමයි ගෙදර කවුද න්‍යෂ්ටිය එහෙනම් නැත්තම් සෛලයක න්‍යෂ්ටිය අම්මා වගේ තමයි ඕනම දෙයකට කෑ ගහලා ඉන්නේ අම්මා තමයි ආයම් 11 වෙනි ප්‍රශ්නට යන්න සෛල විභාජනයේදී න්‍යෂ්ටියත් සෛල ප්‍රාශ්නියත් දෙකකට බෙදී දුහිත්‍රු සෛලනේ පදවයි අනුන විභාජනයේ දුහිත්‍රු සෛලයකට මාතෘ සෛල ඇති හරිද දුහිත්‍රු කියන්නේ 100%ක්ම සමානයි හරිද දුහිත්‍රු කියලා කියන්නේ සමාන පැත්තක ලියා ගන්න දුහිත්‍රු 100% සමාන සෛල දුහිත්‍රු කියන්නේ සමාන වර්ණ දේහ සංඛ්‍යාව සමාන වර්ණ දේහ සංඛ්‍යා කිමිම 11ට 1 11ට 1 12 ආවේණික ලක්ෂණ ඊළඟ පරම්පරාවට උරුම කර දීම සඳහා දර්ශී සෛලයක තිබිය යුතු අත්‍යවශ්‍ය ඉන්ද්‍රියකාව කතා ගන්න දෙන්නේ න්‍යෂ්ටිය. එයාගේ තමයි සම්පූර්ණ දත්තරික තියෙන්නේ ඊළඟ පරම්පරාවට දෙන්නේ. එහෙනම් න්‍යෂ්ටිය. 12ට 3.
शैल विभाजन क्रियावली अनुपिरियमे अजीवी पद्धति යන සංවිධාන මට්ටම අනුව ගුණණෙන් වී ඇති වෙවෙනි සෛලයේ යන සංවිධාන මට්ටම අයත් වන රෝඩසෝයාවක නම් කරන්න පුළුවන් රෝඩසෝයාව ගන්න පුළුවන් කවුද ඇමීබාව එව්ක්ලීන පැරමීසියම් ඇමීබා එව්ක්ලීන පැරමීසියම් मध्य रिक्त के कुदने हैं तीन ने अष्टिया किधर है आया ना यह तो रूप सरंगवानी देख पे ना पारी दी शाख साइले के लिए सत्त्व साइले का नमैति लक्षण देखा क्लियर ना एक आप साइले वित्तीय मध्य विशाल रिक्त के साइले वित्तीय मध्य विशाल रिक्त के E. X and Y actually දක්වා ඇති කොටස් මගින් සෛලයේ තුල ඉටු කරන පුත්තෙන් මේක ලියන්න. X කියලා කියන්නේ ඔගේ මම ඔයාලට කිව්වේ දා මේ මයිටොකොන්ඩ්‍රියම් වෙන්න ඇති නේ හරිතලාව වෙන්න ඇති. ලියන්න එනම් ආහාර නිෂ්පාදනය. මට මතක මම කිව්වේ මේ හරිතලාව කියලා කිව්වේ. ආහාර නිෂ්පාදනය. Y වලින් දක්වන්නේ මම කියවර ඕපදූප හොයන එක. अंत क्लास में जाने का याना याबल साइले समग तुरु तुरु हो मारु याबल साइले समग तुरु तुरु हो मारु याबल साइले समग तुरु तुरु हो मारु आयान
ඔබ ඉහත හතරෙහි සඳහන් කළ විභාජන ක්‍රමයේදී මාතෘ ශෛලයේ නියෂ්ටිදින වර්ණදේය සංඛ්‍යාවෙන් දූත ශෛලයේ මොන වර්ණදේය සංඛ්‍යාව කොච්චරද හරිද සමානව ලැබේ හැබැයි ඌණනේ කියලා ඉවනම් අඩක් කියලා එන්න ඕනේ සමානව ලැබේ අනුරණ නම් සමානයි ඌණන නම් මොකද වෙන්නේ අර්ධයයි සමානව ලැබේ ඊට පස්සේ බලන්න න්‍යෂ්ටිය තුල වර්ණදේය ඇත්තේ යුගල වශයෙන්ේ ඒවා සමජාත වර්ණදේය යුගල ලෙස හැඳින්වෙයි සමජාත වර්ණදේය යුගලක් කරන කුමක්ද කියන්න වර්ණදේහේ පිටපත් දෙක ඒ වර්ණදේහාංශය කියන එක තමයි අදහස් කරන්නේ පිටපත් දෙකම නෝ කියන පිටපත් දෙක සර්ව සමසෛල පිටපත් දෙක සර්ව සමසෛල जीवीन जीवन के कुमार एक ऐसे सेलेक्टी है किधर बहुत सारी जीवन सैली में सेलेक्टी में दे व्यूह में सहा पुत्त में एक के व्यूह में सहा पुत्त में एक के आइडिया ना व्यूह में सहा पुत्त में एक के व्यूह में सहा पुत्त में एक के दिव्य एक සෛල පටක ආකාරයේ සංවිධානයේ වීමේදී පෙනෙන ලක්ෂණයක් කියන්න සෛල සමූහයක එකතුවක් සෛල සමූහයක එකතුවක් ලක්ෂණේ සෛල සමූහයක එකතුවක් හරි එහෙනම් පුතේ අපි ශාකහ සත්සෛල ව්‍යුහය සහ කුත්තේ කියන මෙන්න මේ 6 වෙනි එකකයේ දවස් 3ක් හතරක් විතර පුරාවට සාකච්ඡා කරලා ලොකු පාඩමක් මේක අවසන් කරගත්තා. ඒක ලොකු ජයග්‍රහණයක් අපිට තිබ්බ හරි ඒ නිසා අපි එහෙනම් මෙතනින් පස්සේ මේ වැඩසටහන අවසන් කරනවා 6 වෙනි එක. ඔයාලට හම්බෙලා ඇති ටියුට් එක වඩ හම්බුණා පස්සේනේ. මේකේ ඝර්ෂණයේ නිබන්ධන දෙකක් වඩ හම්බෙන්නේ. මුල් පිටුව නම් මං ගාව නැහැ. හරිද? මේ ඝර්ෂණයයි හත්තිරි පාරම නිබන්ධනේ හම්බෙන්න ඇති. නිබන්ධන දෙකක් එකපාර. හරිද? ආ ගන්න. නබව මම කියන්නේ ඝර්ෂණයේ ටියුට් එක දෙපාරක් හම්බෙන්නේ එක තිබෙ තීරි එක විතරයි. මීරිගම දඩ්ලි සරණයක ආදර්ශ මහාවිද්‍යාලයට එක වසර ඉඳන් පහ වසර දක්වා හරිද මේ කාල සීමාව තුළ ඉගෙන ගන්නකොට මීරිගම ඉස්කෝලේ මේ 3 වසර පන්තියේ ඉස්සරහද ලොකු කොරිඩෝවක් තියෙනවා මම මේ සරල සංසිද්ධියක් කියන්නේ මේකදී අපි පුරුදු වෙලා හිටියා දූවගෙන ඉන්න කකුල් දෙකම සූස් කරලා ඉස්සලා යන්න පුරුදු වෙලා හිටියා ඒකවත් හැබැයි මේක හොඳටම සාර්ථක කරන ළමයි තමයි සපත්තු දෙක පන ළමයි තමයි වැඩි ලස්සනද කරේ හරිද අලු සම්පතේ දාන්න ආපු ළමයිනේ මේ කරගඩියක් හරි අමාරුයි. හරිද? මං කියන මොකද්ද? ගුවන් ඇවිල්ලා ඔහොම සූස් කරලා ඉස්සලා යනවා. ඔහොම කකුල් දෙක ඇද කරොත් ඔහොම ඉස්සලා යනවා. ඒකද? අර අලු සම්පත දෙක දාගත්ත එක්කම වැඩි දුර යන්නත් බෑ. හැමදාම කකුල් දෙක පැටලලා ඌ වැටෙනවා. හරිද? මම මේ කිව්වේ තාම ඝර්ෂණයක් මුකුත් මං කිව්වේ නැහැ. පොඩි කාලේ කරපු දෙයක් මං කිව්වේ. අර කොයිඩෝ වල හොඳට වැලි තිබ්බොත් වැඩේ මාර විදිහටම සාර්ථකයි. සපත් දෙක ටිකක් ගෙවිලා නම් සපත් දෙක දාලා මාස හතරක් විතර වගේ නම් ඔන්න නියම වට්ටමකට අඩිය ගෙවිලා හරිද හොදවර ලිස්සල යන්න පුළුවන් ඒ වගේම තවත් සරල දෙයක් මට මතක් වෙයි අපි පොඩි කාලේ හරිද දැන්නේ ඔය ටැප් කරලා නාන මේ බොන වතුර ලිඳට මෝටරේ දාලා එමුදින් අපි පොඩි කාලේ අපිට තිබ්බ මේ ලිඳේ
මෝටරයක් දාලා තිබුණේ නැහැ. හරිද? අපි මේ නෑවේ ළිඳෙන් වතුර ඇදගෙන තමයි නෑ බොන ළිඳ වෙනම තිබුණා නාල ළිඳ ඩබයක් එහා තිබ්බා. පස්සේ කරේ නාල ළිඳෙන් බොන ළිඳෙන් වතුර අදින්න බොලොක්යක් තියනවා. හරිද? බොලොක්යෙන් වතුර ගියාම පොඩි කරස් 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 දාලා ඔක හත් දෙනවා. හරිද? අපි මොකද කරන්නේ? ඔකට ගහන වතුර බාල්දියක් මොනවද කියන්න මගුලක්ද කියලා ගහන බාල්දියෙන් වතුර බාරක් මේ බොලොක්යට. අම්මා ගෑ ගහන යකෝ මරගට්ට කියලා ඉඳේ නේද කියලා කෑ ගහනවා. එතකොටින් ගහලා ඉවරයි. හැබැයි අර කරස් කරස් ගාන සද්දේ වතුර බාල්දි 4ක් 5ක් ඇද ගන්නකම් ඔන්න සද්දේ නැහැ. ආයි කරස් කරස් ගාලා සද්දේ හෙනවා. මම මේක සරල සිද්ධි. හරිද? වතුර ගහපුවාම බාල්දිය මොකද වෙන්නේ? බොලොක්කේම ගහනවා. ටිකක් යනකම් මොකද වෙන්නේ? කරස් කරස් ගාලා සද්දේ හෙනවා. ඊට පස්සේ ආයේ මේ නැතු යනවා. ආයි ටිකින් ආයි කරස් කරස් ගාලා සද්දේ හෙනවා. හැබැයි අම්මා කෑ ගහලා මොකද වෙන්නේ? තාත්තා සිද්දුත් එයා මොකද වෙන්නේ? ඔන්න ඔයිල් ඔයිල් තියෙන ඉඳන් අපි පිච්චිච්ච කරන මොකද වෙන්නේ? ඇවිල් ලොකින් බින්දුවක් දෙකක් බොලොක්කේට දානවා. දැන් අදිනවා කියපුවාම ඔන්න මොකද වෙන්නේ? හරිය පහසුවෙන් උතුර බාල්දිය ඇද ගන්න පුළුවන්. හරිද? මම මේ කිව්වේ සරල සංසිද්ධි අවස්ථා කීපයක්. හරිද? ඒ වගේම පෞගී දවස්වල දැන් මේ මාස කොරෝනා එකට පස්සේ ඉස්කෝලෙන් පටන් ගත්ත පස්සේ මේ පොලිසියෙන් දැම්ම නීතියක්. හරිද? නීතිය මොකද්ද? ගෙවිච්ච ටයර් දාංගිය වාහනවල වලට දඩපළයක් දෙනවා කියලා. මම මේ මයි මෝටර් සයිකල් ප්‍රසෝදි ගිවිල ටක් දා රෝදයක් දාගත්ත රුපියල් 3750ක් දීලා. තව දුවන්න තිබ්බා. ආය පොලිසියෙන් ගම වල දඩකොල ගන්න ඕනේ කියලා මම ඕන රෝදයක් දාගා. ටයර් එකක් දාගත්තා. හරිද? ඇයි මේ ගෙවිච්ච ටයර් දාගන්න යන්න එපා කියලා කියන්නේ? හරිද? උදේ සිද්ධිය මේකයි. බ්‍රේක් කරාට පස්සේ මොකද වෙන්නේ? ලිස්සනවා. එතන දාන ලිස්සනකොට මොකද වෙන්නේ? වාහනේ පෙරලෙන්න පුළුවන්, අනතුරු වෙඩි වෙන්න පුළුවන්. එතකොට ළිඳේ බොලොක්කෙට මොකද අපි මේ වතුර ඩයක් හරි එහෙම නැත්නම් ගහලා ඔයිල් ඩයක් හරි දෙන්න මොකටද? ඒකට හේතුව තමයි මොකද වෙන්නේ? ඔතන ලිස්සන ගතිය අඩුයි. අපිට හොඳට ලිස්සන්න ඕනේ. ඒ කියන්නේ මොකද මේ බොලොක්ක හොඳට කැරකෙන්න ඕනේ. අන්න ලිස්සනම මොකද වෙන්නේ? අපිට සාර්ථකව මේ වැඩේ කර ගන්න පුළුවන්. හරිද? අන්න ලිස්සන එක වැඩි කර ගන්න තමයි එතෙන්ට ඔයිල් ටිකක් දැම්මේ. මම අර කිව්ව පොඩි කාලේ කොල්ඩෝවේ ලිස්සලා යන්න පර්ණ සපත් එක හොඳයි කියලා කිව්වේ. අඩිය ගෙවිලා දිනවද හොඳවට මොකක් කරනවා ලිස්සලා යන්න පුළුවන්. අන්න මොකද වෙන්නේ? ඝර්ෂණ බලය අන්න එතන නඳාපවතු සාධකයි. හරිද? එහෙනම් ඔන්න දාර්ශනික කියන එක මොකක්ද කියලා දැන් ඔයාලට තේරෙයි. හරිද? ලිස්සන එක ලිස්සන නොවන එක. හරිද? සෙරෙප්පු වල කට්ට කපු සෙරෙප්පු දාවම මොකද වෙන්නේ? ලිස්සන්නේ නැහැ. වාහන වල මොකද යන්නේ? කට්ට කපු සෙරෙප්පු කට්ට කපු රෝ දාපුවාම මොකද වෙන්නේ? ලිස්සන්නේ නැහැ. ඔන්න ඝර්ෂණය හා සම්බන්ධ. සමහර තැන් අපිට ඝර්ෂණය ඕනේ. සමහර තැන් වල ඝර්ෂණ බලය එපා අපිට. එතනවා බොලොක්කේ ඝර්ෂණ බලය ඕනේ. එතනවා ලිස්සන ගතියක් ඕනේ. හරිද? හරි යම් ඊට පස්සේ නම් අපි මේ අවස්ථා එකින් එක පැහැදිලි කරන් යන්න. පිටුවම එක බෙල්ලන්න. දර්ශනීය කියලා මාතෘකාවක් තියෙනවා මම චුට්ටක් ඉඳගන්න මොකද? ටිකක් දෙකේ නම් මේ කී නම් ගෑ ගන්න විනාඩි දෙකක් ඉඳගන්න. ඔයා පොඩ්ඩක් බලන්න වාගේ නෝට් එක. බලන්න මේකේ තියෙනවා විද්‍යාගාරයේ මේසය මත කැරම් ඩිස්ක් එක තබා ඇඟිලි තුඩකින් තුඩු වලින් බලයක් යොදන්න. පහරක් දසන්න. එය ඉදිරියට චලනයේ වී ටික දුරක් ගොස් නවතී. ටික දුරක් ගිහින් නතර වෙනවා. ඔන්න F එක බලය දැම්මම පස්සේ මොකද වෙන්නේ? කුයර දැම්මම පස්සේ ටික දුරක් යනවා. හරිද? කුයර දැමීමට පෙර බලන්න X ස්ථානයේ තියෙන පවුඩර් දාන්න ඉස්සල්ලා. ඊට පස්සේ F එක බලයම ආයෙ දානවා. පවුඩර් දැම්මම පස්සේ ගිය දෙන දුර මොකද වෙලා තියෙන්නේ? වැඩි. X තියෙන හරියට මැද්ද Y තියෙන එහා කෙළවරේ. මේසේ මතට කුයර දා නැව ඩිස්කේ එහෙම ස්ථානයේ තබා ඉහත යෙදු බලය සමාන බලයක් යොදන්න. ඒ විදිහ වැඩි දුරක් චලනය වේ. ඉහත අවස්ථා දෙකෙහිම චලනය වූ වස්තුවේ වේගය ක්‍රමෙන් අඩු වී නිශ්චිතවට පත්විය. බලය චල දිශාව ඝර්ෂණ බලය. එහෙනම් ඝර්ෂණ බලය කියාත්පු වෙන්නේ වස්තුවේ චල දිශාවට මොන විරුද්ධවද එහෙනම්? ප්‍රතිවිරුද්ධ. ඒ වාක්‍යය කියලා පස්සම මත දෙන්න බලන චූට්ටක් පල්ලෙහා තියනවා. මෙසේ චලන වස්තුව නිශ්චිතවට පත්වන්නේ ස්පර්ශයේ ඇති අනෙක් පෘෂ්ඨයේ මගින් චලිතවන පෘෂ්ඨය මත ප්‍රතිවිරුද්ධ දිශාවට බලය යොදන නිසාය. මෙය බලය ඝර්ෂණ බලයයි. හරි. මම එක දවසක් කරපු වැඩේ තරම දෙයක් මේ දවසකින් දැන් අවුරුදු 4-5කට දිරුණ දීලා වැඩි මං හිතන්නේ. මේ මගේ තියෙන්නේ මේ ප්‍රැඩිනා මෝටර් සයිකල. පර්ණ මෝටර් සයිකල දැන් අවුරුදු 2007 දී පොයේ ලංකාවට ගෙනාම පර්ණ ප්‍රැඩිනා මෝටර් සයිකලක් තියෙනවා. හරිද? මේ මගේ ආරෙක් ගාවක් තියෙනවා ප්‍රැඩිනා මෝටර් සයිකල. හරිද? අපි දෙන්නව දැන් අවුරුදු 3-4 ඉස්සෙල්ලා ටයර් දෙකම දැම්මා. මගේ ටයර් දෙක දැම්මා. ඊට පස්සේ වෙලේ එයාගේ ටයර් දාන්න ඉස්සෙල්ලා ඌ මට කිව්වා මචං පොඩි වැඩක් කරමු. මේ පල්ලමක් උඩ ඉඳගෙන ස්ටාර්ට් කරන්න නැතුව බලමු යන්න පුළුවන් දුර ප්‍රමාණය කොච්චරද කියලා. මං කොහා කියලා. ඒ කියන්නේ කන්ද උඩ
බයිස් ගාල් දෙකම තිබ්බා. දෙකේම එතකොට මොකද මේ මගේ රෝල් දෙකම අලුත් රෝල් දෙකක්. අරයාගේ රෝල් දෙක මොකදලා තියෙන්නේ හොඳටම කැන්වස් මොද කියන්නේ මේ කට්ට නැහැ. හරිද? අපි දැන් බැලුවේ වැඩි දුරක් යන්න පුළුවන් කාගේද කියලා. මේ නිකම්ම ටිකක් හරි මේ කරපු දෙයක්. හරිද? එකම සයිස් එකේ ටයර් දෙක. හරිද? දැන් නම් මොකද උනේ මගේ ටයර් එකේ යන්න පුළුවන් දුර ප්‍රමාණය මම මගේ බයිසිකලෙක ගිය ප්‍රමාණයට වඩා වැඩි දුරක් මගේ යාළුවා බයිසිකලෙක ගියා. එතනවා මේක උනේ කොහොමද මේ? උනේ තමයි කොහොමද? අර මගේ රෝදි කට්ට වලින් මොකද හොඳට පොළොවට අල්ලගත්තා. එතනවා බයිසිකලෙට යන්න දෙන්නේ නැති වෙන්න. ඒ වුණාට අරයන්ගේ මොකද කට්ට නැහැ නිකන් උඩින් ඉස්සලා ගියා. දැන් මම නතර කරේ මෙයා එනවා. තව මීටර් 100ක් විතර ඉස්සරහට ගිය තමයි එයාගේ මේ නතර උනේ. ඒ කියන්නේ බ්‍රේක් කරනකොට පන්ද උඩ ඉඳන් පල්ලෙහාට එකම වෙලා අපිට පල්ලෙහාට ආවේ. හරිද? මගේ බයිසිකලිය නතර වුණා ටික දුරක් ගිහලා ඒ කට්ට තිබ්බ හින්දා. අරයා කට්ට නැති නිසා එයා ටික දුරක් ඉස්සරහට ගියා. හරි කතා. එහෙනම් මේකෙන් මම කියන්න හැදුවේ වස්තුවේ චලිත දිශාවට මොන විරුද්ධවද එනවා? ප්‍රතිවිරුද්ධව තමයි ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. දැන් ඔය උදාහරණයට ගත්තොත් හොඳම දේ තමයි කැරම් ඩිස්ක් එක. හරිද? මේ වගේ කැරම් මේසයක් තියෙන සම කොටුවන්නේ තියෙන්නේ. මෙතන ඉර තියෙනවා. මෙතන ඩිස්ක් එක තියලා ඔහොම ගහන්නේ. නැත්තම් ඉරට පිටිපස්සේ තියලා. මේක ලොකු ඉරෙන් ලොකු ඉර උඩ තියලා ගහනවා. හරිද? එතකොට මේක මෙහෙට ආවට පස්සේ මේ තමයි ඉස්සරහට යන බලය. මේක ඉදිරි බලය. හරිද? මෙන්න මේ පිටිපස්සර තමයි තියෙන්නේ මොන බලයේද? ඝර්ෂණ බලය. හරිද? එහෙනම් වස්තුව චලිත වෙන්නේ කොහටද? ඉස්සරහට. ඝර්ෂණ බලය තියෙන කොහෙද? ඊට ප්‍රතිවිරුද්ධව. වස්තුවේ චලන දිශාවට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක බලයට තමයි කියන්නේ මොකක්ද එහෙනම්? ඝර්ෂණ බලය කියලා කියන්නේ. හරිද? හරි. එහෙනම් ඔන්න රූපේ ඇඳලා තියෙනවා. මෙන්න මේ රූපේ ගායෙන් පොඩ රතු පාට මැනේ වාක්‍යයක් කියමු එහෙනම්. ක්‍රියාකාරකම එකකින් ඇඳලා උඩි. මෙන්න මෙතන. මෙන්න මෙතන. ඕනෑම වස්තුවක තරල හොඳලා ඕනෑම වස්තුවක ඕනෑම වස්තුවක චලිත දිශාවට ප්‍රතිවිරුද්ධව චලදිශාවට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වන්නා වූ සර් මොකද්ද ඕනෑම වස්තුවක චලදිශාවට ප්‍රතිවිරුද්ධව චලදිශාවට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වන්නා වූ ක්‍රියාත්මක වන්නා වූ බලය ඝර්ෂණ බලයයි. හරි. පොඩ්ඩක් බලාගන්න මම ඔයාට මේ ස්කින් එක පොඩි ෂෙයා කරනවා ඔයාගේ අච්චුපුතෙන් ගත්ත කොටසක්. හොඳට බලන්න මේ කියන අවස්ථාව. හොඳට බලන්න මෙතන මොකද වෙලා තියෙන්නේ කියලා. මෙතන ඉන්නවා බලන්න මේ මිනිස්සේ මේ අච්චුපුතෙන් ගත්ත රූපයක්. මේ මනුස්සයා මේ ඩෙස් එක තල්ලු කරනවා ඉස්සරහට. හරිද? එතකොට මේ තල්ලු කරනකොට මේ ඩෙස් එක ඉස්සරහට යන්නේ පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නැහැ. මේකට බලපාලා තියෙන හේතුව තමයි මෙයා යොදන බලය ඉස්සරහට තල්ලු කරන බලය අපි හිතනකො 10ක් කියලා. මෙයාගේ ආපස්තර තියෙනවා 40ක බලයක් තියෙනවා. එතන මං කියනවා මෙයා ඉස්සරහට දැන් මෙයා ඉස්සරහට මේ අත් දෙකේ මේ මම ඉතලෙන් පෙන්නන දේ මෙයා මේ ඉස්සරහට තල්ලු කරනවා කියන 10කින් තල්ලු කරනවා. හරිද? හැබැයි මේ ඩෙස් එකේ කකුල් දෙකෙන් මේ පල්ලෙහාට කකුල් දෙකෙන් පිටිපස්සට තියෙන කොච්චරද 50ක බලයක් තියෙනවා. ඒතකොට තල්ලු කර ඉස්සරට යන්නේ 20-10යි ආපස්සට තියෙන කොච්චරද 50ක් තියෙනවා. හැබැයි තව 40ක් ආව නම් මොකද වෙන්නේ? ඩෙස් එක පොඩ්ඩක් හෙල්ලෙන්න පුළුවන්. දැන් හිතනවා අපි පිරිමි කෙනෙකුට දන්න පුළුවන් බලන්න නුන 10යි කියලා. ඒ අනුව කරන වෙලේ මම පිරිමි 5 දෙනෙක් 4 දෙනෙක් තව එකතු කර ගන්නවා. දැන් මෙයත් එක්ක 5යි. එතකොට එක්කෙනෙක් 10 ගානේ 5 දෙනාම 5ක් යොදනවා. එතකොට 5 දෙනාම 50ක්. දැන් මෙයා 10යි අනිත් 4 දෙනා 10 ගානේ. ඔක්කොම කීයද 50යි. හැබැයි මේ ඩෙස් එක යන්නේ පොඩ්ඩක් හෙල්ලෙනවා.
හරිද අන්න හෙල්ලෙන්නේ කොහොමද මේ ඉස්සරහා තියෙන බලයට ආපස්ස දෙන බලය මොකක් වෙච්ච නිසාද සමාන වෙච්ච නිසා දැන් ඕකේ තවත් උදාහරණයක් මම කියන්නම්කො වාහනයක් කැල්ල කොහෙ නැතලා ඉන්නකොට දෙන්නේ තල්ලු කරනවා දැන් අපිට මාතෘ අවස්ථාවේ හරියට මුණ පාලා තන පාරේදී හරිද එක්කෝ බැටරි බහැලා හරි මොකක් හරි දෙයක් කියලා මේ වාහනයක් කැල්ල පාරේ නැතලා දානවා කට්ටිය මොකද වෙනවදනේ මේ කාර් එක මේ මැනුවල් ගියර තියෙන එක නම් මොකදනේ කියනවා තල්ලුවක් දාමු සමාන ස්ටාර්ට් වෙයි කියලා හරිද ගොඩක් කලකට ඔය එන්ජින් එක කරපුවාට පස්සේ මොකද වෙන්නේ කැරේ දැන් තල්ලු කරනවා කියන එන්ජින් එක කරපුවා ගන්නවා කියන එකයි කරන්නේ ඊට පස්සේ කැඩේ ඔය 3 wheel එක හරි කාර් එක හරි වෑන් එක හරි මොකද ගන්නේ අපි එක්කෙනෙක් තල්ලු කරනවා එක්කෙනෙක් තල්ලු කරා පස්සේ මොකද වෙන්නේ මේ තල්ලු කාට යන්නේ නැහැ කාර් එක වෑන් එකත් යන්නේ නැහැ හැබැයි තව කෙනෙකුට අණ ගන්නවා දෙන්නේ කණ ගන්නවා මේ වෑන් එක පොඩක් හෙල්ලෙනවා යන්නේ නැහැ තවත් කෙනෙකුට ගන්නවා මෙන්න තුරු මොකද වෙලා තියෙන්නේ තුන්දර එකද තල්ලු කරා පස්සේ වෑන් එක ඉස්සරහට යනවා එහෙනම් මෙතන වෙලා තියෙන මොකක්ද එහෙනම් තනි කෙනෙක් බලයක් යොදවනවා වඩා කීප දෙනෙක් බලය යොදවනකොට බලයේ විශාලත්වය වැඩි හැබැයි ඝර්ෂණ බලයට ඉක්මවලා ගියොත් ඝර්ෂණ බලය තියවනම් 50ක් තියවනම් 50 එහෙක බලයක් යොදවුවොත් මේක ඉස්සරහට තල්ලු වෙනවා නැත්නම් මේක තල්ලු වෙන්නේවත් නැහැ හැබැයි යොදන බලයයි ඝර්ෂණ බලයයි සමානව මොකද වෙලා තියෙන්නේ මේක හෙල්ලෙනවා විතරයි එහෙනම් මෙතන මේ සිද්ධියෙන් අපි දැනගත්තේ ඔන්න ඕක තමයි එහෙනම් අපි මේ ඝර්ෂණ බලය හා සම්බන්ධ ඊළඟ අවස්ථාව තමයි වඩ පැහැදිලි කරන්න දෙන්න හදන්නේ. එතකොට එහෙනම් ඝර්ෂණ බලය කියලා කියන්නේ වස්තුව චලන දිශාවට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක බලය තමයි ඝර්ෂණ බලය කියලා කිව්වේ. එතකොට මේ ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ වස්තුවේ චලන දිශාවට ප්‍රතිවිරුද්ධව කිව්වා. හැබැයි වස්තුව යොදන බලයට වඩා මෙන්න ඔය කියන අවස්ථාව මේකම ඉස්සරහට තල්ලු කරන කොච්චරද නිව්ටන් 50. හරිද? මේක ආපස්සට දින කොච්චරද 55 වෙනවද? එතකොට මේක ඉස්සරහට 50යි ආපස්සට 55ක් වෙනවා. එතකොට මේක හෙල්ලෙනවද? නැහැ. මම මේක 55ක් කරනවා. 55ක් කරනවා මොකද වෙන්නේ? මේක හෙල්ලෙනවා යන්නේ නැහැ. හැබැයි 56ක් දුන්නම මොකද වෙන්නේ? මේක ඉදිරියට තල්ලු වෙනවා. දැක්කද අවස්ථාව? ඒ කියන්නේ වස්තුව චලනය වෙන්න ඝර්ෂණ බලයට වඩා වැඩි බලයක් යොදන්නම ඕනේ කියන එක තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ. හරි. යම් ක්‍රියාකාරකම ඕකේ මොදොර වාට කොටස අවබෝධ වෙනවා. බලමු. විද්‍යාගාරයේදී අල්මාරියක් තල්ලු කිරීමට කුඩා බලයක් යොදන්න. බලය වැඩි කරන්න. අල්මාරියේ බලයේ දිශාවට චලනය වන තෙක්ම බලය වැඩි කරන්න. බලන්න එහා පිටු. ඔන්න මාන අල්මාරිය එක්ක තල්ලු කරන අවස්ථාව. හරි නිරීක්ෂණය. බලය වැඩි කරන බලය වැඩි කරන විට අල්මාරිය චලනය නොවේ. බලය වැඩි කරන විට අල්මාරිය චලනය නොවේ. නමුත් එක්තරා උපරිම බලයකදී අල්මාරිය චලනය වේ. උපරිම අවස්ථාවකදී මේක චලනය වෙනවා. ඒ උපරිම මට්ටම කියලා කියන්නේ ඝර්ෂණ බලය ඉක්මවලද අවස්ථාව. ඔය අල්මාරිය චලනය වේ කියන තැන ලියන්න. පරණිතර ලකුණු තියෙනවා බලය වැඩි කර අල්මාරිය චලනය නොවේ කියලා. ඊළඟ තර ලකුණු තියෙනවා නමුත් එක්තරා උපරිම බලයකදී අල්මාරිය චලනය වේ. වරහන් වල ලියන්න. ඝර්ෂණ බලයට වඩා වැඩි වූ විට ඝර්ෂණ බලයට වඩා වැඩි වූ විට ඝර්ෂණ බලයට වඩා වැඩි වූ විට කියලා හදාගන්න. ඝර්ෂණ බලයට වඩා වැඩි වූ විට ඝර්ෂණ බලයට වඩා වැඩි වූ විට නිගමනය ස්පර්ශ වී ඇති වස්තුවකට බලයක් යොදන විට ඝර්ෂණ බලය යොදන බලය සන්තුලනය කිරීමට ප්‍රමාණවත් පරිදි ඉබේම සකස් කර ගනී. මෙසේ බලය සන්තුලනය කළ හැකි එක්තරා සීමාවක් පවතී. එම සීමාව ඉක්මවා ගිය විට බලය අසමතුලිත වීම නිසා බලයේ දිශාවට වස්තුව චලනය වේ. අන්න මේ ඝර්ෂණ බලය ඉක්මවුවට පස්සේ ඝර්ෂණ බලය 55යි තියෙන්නේ මම 56ක් දානවා ඉස්සරහට. ඉක්මවුවට පස්සේ මොකද වෙන්නේ මේක ඉස්සරහට චලනය වීම සිද්ධ වෙනවා. හරිද? ඊට අසන්තුලිත වීම නිසා බලයේ දිශාවට වස්තුව චලනය වේ. බලය සීමාකාරී ඝර්ෂණ බලය වන අවස්ථාවවලදී. චුට්ටක් ඉන්න කලබල වෙන්න එපා අවස්ථා කීපයක් තියෙනවා. හරිද?
බලන්න පෘෂ්ඨ දෙකක් වස්තු දෙකක් ස්පර්ශව ඇති විට පෘෂ්ඨ දෙක අතර සාපේක්ෂ විස්ථාපනයක් සිදුවීමට උත්සාහ කරන විට එය වැළැක්වීමට හෝ එම පෘෂ්ඨ දෙක අතර සාපේක්ෂ විස්ථාපනයක් සිදුවන විට එය නැවැත්වීමට හෝ එම පෘෂ්ඨ දෙක අතර ක්‍රියාත්මක බලය ඝර්ෂණ බලය වේ රතු පාට බෑනෙන් ඉර ගහගන්න ඔය වාක්‍ය හතරට ඔන්න ඝර්ෂණ බලය හැඳින්වීම ගත්තා පෘෂ්ඨ දෙක වස්තු දෙක ස්පර්ශව ඇති විට එම පෘෂ්ඨ දෙක අතර සාපේක්ෂ විස්ථාපනය සිදු කිරීමට උත්සාහ කරන විට වැළැක්වීමට හෝ එම පෘෂ්ඨ දෙක අතර සාපේක්ෂ විස්ථාපනයක් සිදු කිරීමට සිදුවන විට එය නැවැත්වීමට හෝ පෘෂ්ඨ දෙක අතර ක්‍රියාත්මක බලය ඝර්ෂණ බලය හරිද අහගන්න ඝර්ෂණ බලය අඩු කරගන්න කියලා ඝර්ෂණය ඉලෙස්සන එක වැඩි කරගන්න ඕනේ හරිද අලු ගතිය අඩු කරගන්න කියලා අපි කරන මොඩ වැඩක් තියෙනවා මෙන්න මෙහෙම දැන් උදාහරණයක් ගන්නකො මට මේ පෑන මේ පුටුව උඩ තල්ලු ගන්න ඕනේ පේන්නද සමහරවල් අස්සර ගන්නකො ආ මේ පෑන මේ පුටුව තල්ලු කරන්න ඕනේ මම කරන්නේ පෑන හොඳට වැඩි කරගාසින් අතුල්ලා තල්ලු කරනවා වැඩේ සාර්ථකද නැහැ මෙතන මේ උඩ තියෙන රෙක්සින් එක කළු රෙක්සින් කළු එකක් තියෙන කළු ඒ කියන්නේ මේ රෙද්ද හරි ගොරෝසුයි තේරුණාද මම මේ පෑන සිනුදු කළා කියලා ඝර්ෂණ බලය අඩු වෙනවද නැහැ එහෙනම් මේ දෙකම සිනුදු වෙන්න ඕනේ හැබැයි කැරම් ගහනකොට ඔය දේ වෙනවා අපි දාන්නේ මොකද කැරම් බෝඩ් එකට තමයි දාන්නේ පවුඩර් ටික දාන්නේ එතකොට බෝඩ් එකේ උඩ හොඳට සුමටයි එනවාද ඩිස්කෙත් ගෑන පැත්ත හරි සුමටයි ඩිස් එකෙන් අර කැරම් ගහන ඩිස්කෙත් මොකද හරි සුමටයි එතකොට මොකදනේ ඝර්ෂණ බලය දෙකෙන්ම අඩු වෙනවා හැබැයි එකක අඩු කරා කියලා මේක සාර්ථක වෙන්නේ නැහැ එනවාද හරි යන් එහෙනම් ඝර්ෂණ බලය ස්ථිතික සීමාකාරී හා ගතික අවස්ථා හඳුනා ගන්න. ස්ථිතික අවස්ථාව සීමාකාරී අවස්ථාව නියමයෙන්ම පැහැදිලි කර දෙන්න එක ප්‍රැක්ටිකල් එක හරියට කියලා දෙන්න. හරිද? අච්චුපොතේ මට හිතන්නේ හොඳ රූපයක් හොතර තිබුණා. මම ඒකත් එක්ක හොඳට පැහැදිලි කර දෙන්නම්. ඊට පස්සේ එන්න රූපෙට. ඉන්න චුට්ටක් ස්ක්‍රීන්ෂොට් මන් දාලා එන්න. इन उड़ रूप में दिन पहली अरे बलान मे रूप है अरे मे रूप बलांड एक सुविशेषी अवस्था मेक दिन न्यूटन तरह दिन मेन मेतर ली कुटी दिन मेस दिन अरे इतना बलांड मेस उड़ ली कुटी आगे बस मुझे मे यहाँ न्यूटन तरह दिन अदीन अरे न्यूटन තරාදියෙන් අදින කොට හරිද මේකේ සංඛ්‍යාත්මකයක් දකින්න හම්බ වෙනවා මම කියන්න හදන්නේ වචන තුනක් මොකද්ද ස්ථිතික සීමා ස්ථිතික අවස්ථාව සීමාකාරී ගතික අවස්ථාව න්‍යූරන් තරාදියේ දැන් පේන්නේ කොහමද ලී කුට්ටියක් තියලා තියෙනවා මේසයක් උඩ මෙතන න්‍යූරන් තරාදියක් තියෙනවා තරාදියෙන් තමයි අදින්නේ මේ මේ පුංචි රවුමෙන් තමයි අදින්නේ මම දවසටම ලොක් කරන්න පුළුවන් වන්න මේක पणहे හැබැයි 55 දී මොකද වෙන්නේ හෙල්ලෙනවා අන්න 50 දී හෙල්ලෙන්නේ නැහැ කියන අදහස එන්නේ එයා ඉන්නේ මොන අවස්ථාවේද ස්ථිතික අවස්ථාවේ තේරවදා ඒ කියන්නේ ඝර්ෂණ බලය වැඩි අපියොදන බලය අඩුයි ස්ථිති කියලා කියන්නේ අවස්ථා දෙනු ගන්නට ඝර්ෂණ බලයට වඩා අපියොදන බලය අඩු මට්ටමක තියෙනවා ඊට පස්සේ ඝර්ෂණ බලය මේකේ 55යි මංගදන බලයත් 55යි අන්න සීමාකාරී අවස්ථාව එතකොට ඝර්ෂණ බලය මේ බල දෙකම තියෙන මොන අවස්ථාවේද සමාන අවස්ථාවේ. එතකොට ස්ථිතික කියලා කියන්නේ මොකක්ද එහෙනම්? අපියෝදන බලය අඩුයි, ඝර්ෂණ බලය වැඩි. සීමාකාරී කියලා කියන්නේ මේ ආපස්තර තියෙන ඝර්ෂණ බලය. දැන් මේක ඉස්සහන්නකොට මේක තියෙන්නේ ආපස්තර තියෙන. අපි ආපස්තර තියෙන බලයයි සීමාකාරී අවස්ථාවයි ගත්තොත් මේක අවස්ථා දෙකක්. එතකොට එහෙනම් ස්ථිතික අවස්ථාවේදී මම යොදන්නේ 50යි, ඝර්ෂණ බලය 55යි. හැබැයි සීමාකාරී අවස්ථාවේදී ඝර්ෂණ බලය 55යි මාත් 55ක් යොදනවා. දෙකම තියෙන මොන අවස්ථාවේද?
සමාන අවස්ථාවේ ඒකට කියනවා සීමාකාරී අවස්ථාව. එතකොට එහෙනම් මම යොදන්නේ 50යි ඝර්ෂණ බලය 55යි කියලා කියන්නේ ස්ථිතික අවස්ථාව. ස්ථිතික. ඒ කියන්නේ මම යොදන බලය අඩුයි ඝර්ෂණ බලය වැඩි. ඒක ස්ථිතිකයි. මම යොදන්නේ 55යි ඝර්ෂණ බලය 55යි. ඒකට කියනවා සීමාකාරී අවස්ථාව. සීමාකාරී අවස්ථාවේදී මොකද වෙන්නේ? මෙයා හෙල්ලෙන්නේ නැහැ. හෙල් හෙල්ල දෙනවා යන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ මම 56ක් යොදුවා මොකද වෙන්නේ? මේ ලී කුට්ටිය මේ නිව්ටන් තරාදිය පැත්තට මොකද වෙන්නේ? ඇදිලා එනවා. අන්න ඒ ඇදිලා එන්නේ මොකෙන්ද? මෙන්න මේ කියන ගතික අවස්ථාවේ. හරියට තේරුම් ගන්න ස්ථිතික එකේ මොකද වෙන්නේ? මේක හෙල්ලෙන්නේවත් නැහැ නතර වෙලා තියෙනවා. ඒ සීමාකාරීකේ පොඩ්ඩක් හෙල්ලෙනවා. ගතිකේ මොකද වෙන්නේ? මෙයා යන්න පටන් අරන් දිනනවා. හරිද? මං හිතනවා අවස්ථාව තේරෙන්න ඇති කියලා අචුබදේ රූපයෙන් තමයි ඔය පැහැදිලි කරේ. ඕකම ඔයාගේ ක්‍රියාකාරකම දෙක කියන එකේ දාලා තන පොඩ්ඩක් බලා ගන්න. හරිද? රූපේ ආකාරයට මේසයක් මත ජනේල් කොක්කකට සවිකරන ලද ලී කුට්ටියක් තමයි කොක්ක ගැට ගැසන ලද නූලක නියුටන් තරන්දියක් අමුණන්න. නියුටන් තරන්දියක් අමුණන්න. හරිද? ලී කුට්ටිය තියෙනවා. ඊළඟට තියෙන නියුටන් තර නියුටන් තුරාව තියෙනවා. තරාදිය මගින් AB දිශාවට නියුටන් පහක බලයක් යොදන්න. ඉන්පසුව බලය වැඩි කරන්න නියුටන් 10ක බලයක් යොදන්න. ලී කුට්ටිය බල දිශාවට චලිත වන තෙක් බලය වැඩි කරන්න. චලිත වන අවස්ථාවේ තරාදිය පාටන් යොව ගන්න. බලය දිගටම යොදන්න. අන්න එහෙනම් අවස්ථා තුනයි තියෙන්නේ. හොඳට අහගන්න මේක අසාර්ථක වෙන්න කලින්. අවස්ථා තුනයි තියෙන්නේ. එකක් තමයි ස්ථිතික අවස්ථාව. ස්ථිතික අවස්ථාව. අනිත් එක තමයි සීමාකාරී අවස්ථාව. අනිත් එක තමයි ගතික අවස්ථාව. හරිද? මේකෙම මම ගන්නවා ඝර්ෂණ බලය 50යි. මෙතනත් ඝර්ෂණ බලය 50යි. මෙතනත් ඝර්ෂණ බලය 50යි. මේ මොකද්ද? ඝර්ෂණ බලය. එතකොට මම මෙතන යන කොච්චරද? මම මෙතන ගන්න 45යි. මෙතන මම 50ක් යොදනවා. මෙතන මම යොදනවා 52ක් යොදනවා. හරිද? බලන්න අවස්ථාව. ස්ථිතිකයේ මොකද වෙලා තියෙන්නේ? ඝර්ෂණය 50යි යොදන 45යි. හෙල්ලෙන්නේවත් නැහැ. ඝර්ෂණ බලය 50යි මම යොදන්නේ 50යි. අන්න හෙල්ලිනවා යන්නේ නැහැ. සීමාකාරී අවස්ථාව. ගතිකයේ 50යි ඝර්ෂණ බලය මම 52ක් යොදනවා. එහෙනම් මොකද වෙන්නේ? ගතිකයේ මොකද වෙන්නේ? ඉදිරියට තල්ලු වීම. සීමාකාරීකේ මොකද වෙන්නේ එහෙනම්? සෙලවීම. මේක මොකද වෙලා තියෙන්නේ? නොසෙල් වීම. දැක්කද අවස්ථා ටික? හරිද? ස්ථිතිකයේ හෙල්ලෙනවත් නැහැ, සීමාකාරීකේ සෙලවෙනවා, ගතිකයේ මොකද වෙන්නේ? ඉස්සරහට තල්ලු වෙනවා. මෙන්න අවස්ථා ටික හරියට තේරුම් ගත්තනම් වැඩේ හරි. හරිද? හරි. යම් පෙරලන්න පිටු අංක 3. බලන්න නිරීක්ෂණය පැත්තේ නියුටන් 5ක බලයක් හා නියුටන් 10ක බලයක් යදී ලී කුට්ටිය චලනය නොවේ. අන්න 5යි තල්ලුුනේ නැහැ 10යි තල්ලුුනේ නැහැලු. බලය වැඩි කරන විට 15ක බලයක් යදෙන විට ලී කුට්ටිය චලනය ආරම්භ කරයි. අන්න 15 තමයි යන්න පටන් ගත්තේ. එහෙනම් එයා දැන් ඉන්නේ මොන අවස්ථාවේද එහෙනම්? මෙන්න මේ ගතික අවස්ථාවේ ඉන්නේ. නිගමණය නියුටන් 5 සහ 10 නියුටන් 5 සහ නියුටන් 10 බල ලී කුට්ටියේ බලයේ දිශාවට චලිතය ආරම්භ කිරීමට ප්‍රමාණවත් නැත. අන්න එක ප්‍රමාණවත් නැහැලු. ස්පර්ශ වී ඇති පෘෂ්ඨය මගේ යොදන ඝර්ෂණ බලය ඊට වඩා වැඩිය. ඝර්ෂණ බලය ඊට වඩා වැඩි. චලිතය ආරම්භ වූයේ උපරිම ඝර්ෂණ බලයට සමාන බලයක් යෙදෙන විටය. අන්න සමාන බලයක් වෙනවා තමයි මෙයා යන්න පටන් ගන්නේ. සමානයකට චුට්ටක් වැඩි වුණා නම් හරි. දැන් මේ 52 කියන පොඩ්ඩක් වැඩි වීමක්. අන්න ගතිකේ යන්න පටන් ගන්නවා. උපරිම ඝර්ෂණ බලයට වඩා අඩු බලයක් තියෙන සෑම අවස්ථාවකදීම යොදන බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙයි. චලිතය ඇරඹීමට පෙර ක්‍රියා කරන මෙම ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලය. අතු පාඩ බෑනේ වාක්‍ය තුනට ඉඳ ගහගන්න. අතු පාඩ බෑනේ ගහගන්න හයිලයිට් කරන්න ගියොත් නම් බොද වෙයි බගියේ. අනේ මේක පුළුවන් හයිලයිට් කරන්න හරි ගබුලන්නේ. අතු පාඩ බෑනේ සම්බෝ හොඳ කොටසක් වැදලා දුන්නේ. වැඩි අල්ලගත්තම හයිලයිට් නොතේරුවා නම් මේ රෙකෝඩින් එක ආයෙ පාරක් බලන්න.
හරි අල්ලගන්න වාක්‍ය තුන මේ තියරිය හරියට තේරුම් ගන්න සමහර ටීචර්ලා මොකද කියන්නේ උඩින් පල්ලේම කොටස කරයි جائے මම ස්ථිතික එක හරියට කරා සීමාව හරියට කරා ගතික හරියට කරා ස්ථිතිකල කියන්නේ මම යොදන බලය අඩුයි සීමාකාරී සමානයි ගතික එක මම යොදන දර්ශන බලට වඩා වැඩි යොදනවා අවස්ථා තුන හරියට උඩට ගත්තා නම් වැඩි හරියි ගති ඝර්ෂණ ලෙස හඳුන්වයි යම් ඊළඟට බලය වැඩි කිරීම සමග ස්ථිතික ඝර්ෂණ බලය වැඩි වේ එහි උපරිම අංගය දක්වා පැමිණේ අන්න ස්පර්ශ වී යදී පෘෂ්ඨක අතර පවතින උපරිම ඝර්ෂණ බලය එම පෘෂ්ඨක අතර සීමාකාරී ඝර්ෂණ බලය සඳහන්යි ඉර ගහ ගන්න වාක්‍ය ඇති උපරිම ඝර්ෂණ බලය තමයි කියන්නේ සීමාකාරී අවස්ථාව උපරිම අවස්ථාව තමයි සීමාකාරී හෙල්ලෙනවා යන්නේ හෙල්ලෙනවා යන්න බෑ ඝර්ෂණයට අපි යොදන බලය සමානයි සීමාකාරී හරි ඊට පස්සේ අහලා දෙනවා බලන්න සීමාකාරී ඝර්ෂණ බලය හරි මේ අනුව ඉහත ලී කුට්ටිය හා මේසේ පෘෂ්ඨය අතර සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 15කි නිව්ටන් 15 බලය අඛණ්ඩව යෙදෙන විට වස්තු දිශාවට චලනය වේ වස්තුව චලනය වන අවස්ථාවේ ඝර්ෂණ බලය ක්‍රියාත්මක වේ ඔන්න එහෙනම් බලන්න වස්තුව චලනය වන විට ස්පර්ශ වියදී පෘෂ්ඨය අද පවත්න ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලය සැඳින්නේ එතකොට එනම් තල්ලු වෙනකොට තියෙන තල්ලු වෙන්න ඉස්සලා හෙල්ලෙනවන තිය අවස්ථාවකදී ඝර්ෂණ බලය අපි කියන මොකද්ද මේ ස්ථිතික අවස්ථාව හෙල්ලෙනවන තිය අවස්ථාවක ස්ථිතික හෙල්ලෙනකොට සීමාකාරී යනකොට මොකද වෙන්නේ ගතික දැන් උදාහරණයක් විදිහට මම ඔබ සරල උදාහරණයක් කියනවා මේ අපිත් එක්ක ඉගෙන ගන්න කොල්ලේ හරිද මේ උගි මේ කටේ ඉස්සරහ දත උඩි තව දතක් ගිල තියෙනවා දත උඩින් තව දතක් ගිල තියෙනවා කොල්ලෝ නමක් දැම්මා පොඩි කාලේ උන්ට දැම්මේ 7 දින 8 දින අපි නමෙන් දතා කියලා නම දැම්මා සරල උදාහරණයක් දතා කියලා නම දැම්මා දැන් දතාගේ නම ධාර වෙලා ඊට පස්සේ මේක සාමාන්‍ය පෙළක් දතා උසස් පෙළක් දතා නැත්නම් ටීචර් ලා ඔක්කොම දන්නවා දතා කියලා නම ඊට පස්සේ උසස් පෙළේ කරලි වෙලා මේ මූත් අපි වගේ මේ ටියුෂන් කරන්න පටන් ගත්තා හරිද විශ්වවිද්‍යාල යන්න ඉස්සල්ලා මූ ගණන් තමයි ඉගෙනුවේ ළමයින්ට සාමාන්‍ය පෙළ ළමයින්ට කොහොම හරි සල්ලි හොයාගෙන ටියුෂන් කරලි වෙලා සල්ලි හොයාගෙන මේ දත හැදුවා හරිද දත හදලා ගාන්න කට ගාන්න බැලස් කරලා ගත්තා එළක මූ විශ්වවිද්‍යාලයට ආවා හරිද නම ඇත්තනම කසුන් චාමර හරිද මේ ඊට පස්සේ දත හදලා විශ්වවිද්‍යාලයට ආවට පස්සේ මේ මූට නමක් දෙම විශ්වවිද්‍යාලේ කොල්ලෝට ගෙදලා සීනියර්ස් අයියලා මේ හබරන් කියලා නම දැම්ම දැන් තිල්නාට් හබර නෙමෙයි හරිද කබරය උඩ රැකිට දුන්නා කබරය වගේ යන්න කියලා මූ කබරය වගේ කියන නිසා කොල්ලෝ කබරය කබරය කියන ලීස්සන හබරන් කියලා නම දැම්ම හරිද එතකොට දැන් මූ ගමට ආව පස්සේ ගමේ කොල්ල මුර තාම කියන මොකක් කියලාද මේ දතා කියලා කියන්නේ හරිද ඊට විශ්වවිද්‍යාලය යන පස්සේ මූ හබර වුණා හරිද ඊට සුගි උප්පෙන්න තියෙන්නේ මොකද්ද අන්න කසුන් චාමර හරිද එතකොට එන බාන්න එකම අවස්ථාව නාකාර තුනකින් හඳුතනවා ගමේ දතා විශ්වවිද්‍යාලයේ හබර හරිද ඊට පස්සේ උප්පෙන්නේ තව නම කසුන් චාමර හරිද මෙන්න මේ විදිහට එන එකම පුද්ගලයා කියන එක හිතන්න ඔයා ඝර්ෂණය කියලා. හරිද? යෙදෙන ස්ථානය අනුව මොකද වෙන්නේ? අන්න යෙදෙනම වෙනස් වෙනවා. හරිද? අපි යොදන බලයට වඩා ඝර්ෂණ බලය වැඩි නම් මොකද මේක? ස්ථිතික අවස්ථාව. හරිද? චුට්ටක් හෙල්ලෙනවා මොකද වෙන්නේ? අන්න සීමාකාරී අවස්ථාව. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා ඉස්සරගෙනම මොන අවස්ථාවද? ගතික අවස්ථාව. ඔන්න අවස්ථා තුන හරියටම තේරුම් ගත්තා නම් හරි. ස්ථිතිකයි සීමාකාරී අනික මොකද්ද? ගතිකයි කියන අවස්ථා ටික. හරිද? නියමයට මම හිතනවා පොඩ තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ බලන්න ස්පර්ශ වී ඇති පෘෂ්ඨ දෙක අතර පවතින උපරිම ඝර්ෂණ බලය එය පෘෂ්ඨ දෙක අතර සීමාකාරී ඝර්ෂණ බලය ලෙස හඳුන්වයි. අන්න ඉර ගහන්න සීමාකාරී එක හරි. ඊට පස්සේ කියනවා මේ අනුව ඉහත ලී කුට්ටි හා මේසේ පෘෂ්ඨ දෙක සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 15කි. නිව්ටන් 15 බලය අඛණ්ඩව යෙදෙන විට වස්තුවේ බලයේ දිශාවට චලනය වේ. වස්තු චලනය වන දිශා වන අවස්ථාවේදී ඝර්ෂණ බලය ක්‍රියාත්මක වේ
वस्तु चलने वन स्पर्श वी यति पृष्ठ द्रवदिन घर्षण बल गतिक घर्षण बल से मे सीमाकारी घर्षण बल वड़ा सुलुवशे नडवे इरगह गंड अतुमाट पैने वाक्य तुन हरि देन टंकल ओया पेरलंड क्यूट के पिटु अंक नमे पिटु अंक नमे वस्तु चलित वस्तु चलित प्रतिविरुद्ध क्रियात्मक वन वस्तु चलित प्रतिविरुद्ध क्रियात्मक वन बल वस्तु चलित प्रतिरुद्ध क्रियात्मक बल घर्षण बल वा घर्षण बल वा यदि बल यदि बल वेड़क्रीम घर्षण बल वा यदि बल वेड़क्रीम घर्षण बल वा यदि बल वेड़क्रीम इट पास अहलती अरे सी को बल संपूर्ण संपूर्ण रिकॉर्डिंग अनिवार्य किसी मन अमेरिका हानिया
දවස් දෙකක් ගන්න දැන් ගියා උද්දෙත් ඔය ප්‍රශ්න වුණා මේ ගිය පාර කොරෝනා සීසන් එකේ මීරියෝ DSA ළමයින්ට එන්න බැරි වුණා ගොඩක් ළමයි දැන් මේ පන්තිය ගැටලුවත් ඇති වුණා ඒ ළමයින්ට පන්තිය එන්න ඊට පස්සේ පස්සේ ආයෙ ළමයින්ට වෙනම රෙකෝඩින් හරි ගස්සලා වෙනම කරා ඊට පස්සේ හරිද ඒස දැන් කරන්නේ දවස් දෙකක් කරන්නේ නැහැ එක දවසයි ගන්න බැරි වෙච්ච කට්ටිය රෙකෝඩින් එක දානවා ගෲප් එකට එතකොට ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් හැබැයි ටියුස් ගන්නකොට දැන් මේ කොරෝනා හින්දා මට බලන්න බැරි වුණා ඊළඟ කොච්චර ටියුස් සෙට් එක ගන්නකොට මට පොට් එක ඕනේ ටියුස් සෙට් එක කොහොම සම්පූර්ණ දෙන්නේ බලන්න අවශ්‍යයි හරිද හරි යම් සී කොටස වාහන ටයර් වල කට්ටා කපා තිබීමෙන් ඝර්ෂණය වැඩි කරගෙන ඇත පළල ටයර් දැමීමෙන් ඝර්ෂණය වැඩි වී දියන්න පැහැදිලි කරන්න හරිද කට්ට කපලා දින එකෙන් ඝර්ෂණ බලය වැඩි වෙනවා ලෙස්සන එක අඩු වෙනවා පළල ටයර් දමන පස්සේ පළල ටයර් කියලා කියන්නේ පීඩනය හා සම්බන්ධයි අන්න ඒතර වාහනේ දැන් පිටිපස්සේ ටයර් ඩබල් ටයර් දාලා දින මොකද වෙන්නේ බර දරා ගන්න ඩබල් ටයර් දෙක ගානේ තියෙනවා හරිද දා එතකොට ඒ පළල ටයර් දමන පස්සේ මේ ඝර්ෂණය හා සම්බන්ධයි මේ පීඩනය හා සම්බන්ධයි ඉරණ එක වළක්ව ගන්න බැලන්ස් එක වළක්ව ගන්න තමයි ටයර් එකේ පළල වැඩි කරන්න දැන් උදාහරණයක් ගත්තොත් අර මේ පීලම මම දන්නවා බයික් එකක් තියෙනවා හොනට් එක කියලා හොනට් එකේ තියෙන පළල ටයර් එකක් තියෙන පිටිපස්සේ ඇයි ඒක මොකද වෙන්නේ අර ගානට බර බැලන්ස් කරගන්න පුළුවන් වෙන්න තමයි තියෙන්නේ හොනට් එකේ හරිද ඔය ත්‍රී වීලර් වල යන කට්ටියත් මම දැකලා පිටිපස්සට මහත ටයර් දාතොත් ලස්සනට හරිද ආ යම් එහෙනම් ඊට පස්සේ වාහන වල ටයර් කට්ටක කපා තිබීම මගින් ඝර්ෂණය වැඩි කරගෙන ඇත පළල ටයර් දැමීම මගින් ඝර්ෂණය වැඩි වේද පැහැදිලි කරන්න නැහැ ලියන්න එහෙනම් ඝර්ෂණය කෙරෙහි ඝර්ෂණ බලය කෙරෙහි කරුණාකර මතක තියාගන්න සීවර ඝර්ෂණ බලය කෙරෙහි ටයර් වල කපා ඇති කට්ට බලපෑමක් ඇති කරන අතර පළල ටයර් යෙදීම පීඩණය කෙරෙහි බලපෑමක් ඇති කරයි පීඩනය කෙරෙහි බලපෑමක් ඇති කරයි ඉර ඩී කොටස යන්ත්‍රවල කැරකෙන කැරකවෙන ස්පර්ශ වියදී කොටස්වල ඝර්ෂණය අඩු කර ගැනීම සඳහා රෝල සහ බෝල බෙයරින් භාවිත කරයි අතීතයේදී රෝල යොදාගෙන වැඩ පහසුවෙන් පහසුකම් ආකාරයට උදාහරණ දෙමින් පැහැදිලි කරන්න යන්ත්‍රවල කැරකෙන ස්පර්ශ වියදී කොටස්වල ඝර්ෂණය අඩු කර ගැනීමට රෝල සහ බෝල බෙයරින් ඔය බෙයරින් කියලා කියන්නේ රේසර් එක කියලා තමයි අපි ඔක ඉස්සර කියන්නේ දැන් ඔක රේසර් එකක් දෙන්නේ කියලා තමයි කියන්නේ ඒක අංක වලින් ගන්නත් අල්ත රේසර් හරිද භාවිත කරයි අතීතයේදී රෝල යොදාගෙන වැඩ පහසුකම් ආකාර රෝල යොදාගෙන වැඩ පහසුකම් ආකාරය උදාහරණ දෙමින් පැහැදිලි කරන්න මේක රෝල යොදලා තියෙන අවස්ථාවක් තමයි ලී මෝලක දාලා තියෙන රෝදේ කියන්නේ එහෙනම් ලී මෝලක ලී කොට එක් තැනකින් තවත් තැනකට ඔසවාගෙන යනවාට වඩා රෝලමට තල්ලු කිරීමෙන්
පෝලමක් තල්ලු කිරීමෙන් ස්පර්ශ පෘෂ්ඨයේ අඩු නිසා 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 दर्शन वाले अड़ कर गाते है दर्शन वाले अड़ कर गाते है अरे ये तो नहीं ना बोलना दर्शन वाले कीने के पहले की दिमाग यात्रा होने तरह में इंडिया थी हर इधर हर इधर पास से ओना मातुगा देखकर अबे पहले की करेगा था पहला ना ट्यून टेके पिटू आम का तूना दर्शन है पाये तूना किला दालती है ना सीमा काली दर्शन वाले के लिए बल पांच साल पार्ट में हो रहा है तो चुट्टे तीने कराना हर इधर उदावन ग्रूप ऐसे कर दिया गया टट्टा का साक्षात्कार करेंगे ना तो साथी का दवा देखा क्वाल टा पांती पहले तो ना देखे हैं वो रिकॉर्डिंग्स दाना ग्रुप कर डा आर ये टा दिने बार ला क्लास के लावा ना हरी रिकॉर्डिंग्स के बेलो ना हरी बालंड है ली कुटिया विविध फल प्रमाण एक साइड वैली कर दा है तो ना न्यूरन तराय दिया सपया गान फल सुबह में वैली वन वैली कर दा से एक दिक्कत दूर नहीं से नाम करान अन्न रालु प्रमाण वैली एक एक रालु प्रमाण अडू एक एक रालु प्रमाण अडू में का तुना මේසේ මත ඇති වැලි කරදා ස්පර්ශ වන ලෙස තබා නිරතරාදී ඒ දිශාවට බලය යොදන්න චලණය වන ටෙක් බලන්න හැප්පුව අන්න බලන්න අංක 1 වැලි කරදා සිය හරිද මොකද හලු ගතිය වැඩි ඈ එතකොට ඉස්සරහට යන ප්‍රමාණය අඩුයි ඒ හලු ගතිය වැඩි කියන්නේ ඝර්ෂණ බලය වැඩි හරිද හලු ගතිය 3 කියන්නේ අඩුම හලු ගතිය තියෙන එක තමයි මොකද ඉන්නේ දුරුතරාදී අඩුම පාඨාංකේ තියෙන්නේ හරිද තව අඩුම පාඨාංකේ එතකොට මේ අංක 1 දාපු රළු වැලිකඩ දාසිය රළු බව වැඩි ඒ නිසා දුනතාදී පාඨාංකයේ උපරිම අගය දුනතාදී පාඨාංකයේ උපරිම අගයක් තියෙනවා හරි බලන්න ලී කුටි අංක 1 වැලිකඩ දාසිය ඉවත් කර අංක 2 වැලිකඩ දාසිය අරවන්න දැන් අර යටර මොකද වෙන්නේ අන්න ආයේ 2 ඉලක්කම 1 ලැබුවා ඉහත පරිදිම මේසේ මතවා ඒ දිශාවට චලිතයේ සිදුවනතේ බලය ගන්න මෙහාට බලය ගන්න කියලා කියනවා ලීකුට්ටියේ අංක 2 වැලි කරදා ඉවත් කර අංක 3 වැලි කරලා සි අලවන්න. ඉහත පරිදිම ලීකුට්ටියේ චලනවතේ ඒ විදිහට බලය යොදන්න. ඔන්න බලන්න එහෙනම් නිරීක්ෂණ. ඒ අවස්ථාවේ ලීකුට්ටිය සඳහා කීයක් වද වුණාද? 20ක් වුණාලු. ඊළඟ මොකද වෙන්නේ? සීමාකාරී බලය. B අවස්ථාවේදී ලීකුට්ටිය ජලසන ආරම්භ වූයේ සීමාකාරී ඝර්ෂණ බලය කොච්චරද? 25යි. ඊළඟට කොච්චරද? නිව්ටන් 30ක සීමාකාරී අවස්ථාව. නිගමණය ස්පර්ශ වීදි පෘෂ්ඨයේ රළු ස්වභාවය වැඩි වෙන විට අන්න මං කිව්වා රළු ස්වභාවය වැඩි වෙන විට සීමාකාරී ඝර්ෂණ බලය වැඩි විය ඇත. එතකොට එනම් මොකද ඉන්නේ රළු කඩදාසිය තිබ්බොත් දුනුතරාදී පාඨාංකය වැඩි. රළු ගතිය අලු කඩදාසිය තිබ්බොත් දුනුතරාදී පාඨාංකය අඩුයි. හරිද? මේ අනුව ඝර්ෂණ බලයේ ඝර්ෂණයේ කෙරෙහි ස්පර්ශ වීදි පෘෂ්ඨයේ ස්වභාවය බලපාන බව නිගමණය කළ හැක. ලියන්න පල්ලෙන් තොර ලකුණක් දාලා කියන්න පෘෂ්ඨය හලු වන තරමට සර් පෘෂ්ඨ සර් කම්මැලි කියලා දාලා පෘෂ්ඨය හලු වන තරමට පාඩමේ හැටි කරයි යන්න පෘෂ්ඨය හලු වන තරමට
दुष्ट अलूण दर्शन बालय दर्शन बालय वेड भीम दुष्ट अलूणता दर्शन बालय वेड भीम अदुनागत है का हरि विनाडी पहाक देना है मोड में फिर लंडे पिटुआं का दाहय एक ऐसी दाहय दाखवा विनाडी पहाक देना टंगल गान अम्मेल का मैं अंदर देख कर पारे में हैटी दिमाग वगैरह दो यंग हम कर गना पारे में दाखवा टेक क्या नहीं की पिटुआं का दाहय इरिगान प्रश्न है आपके टंगल करा हम मित्र में इन्हों उधर किए हुए इलाके हुआ उधर क्यों लग रहा है उधर किए वाले करंट होने इधर का ना प्रश्न है वेलाती बहुत हताहत है दिगर में ना करंट होने
උදේ කියවන උත්තරේ ගන්න පුළුවන් මොනවයි ප්‍රශ්න බලන අහනවා මෙතනම ඉන්නවා හරි කාලය ඇති වෙයි නැත්නම් සාකච්ඡා කරන කාලය මැද වෙනවා අපිට එන්න මෙහාට සුමන තලයක් මත නිශ්චල තෙඹ කුඩා බෝලයක් ටික ප්‍රශ්න අමාරුයි මොකද මේ මාස් පේපර්ස් ටිකක් තියෙන්නේ මොකද මේ ෆිසික්ස් වල ටිකක් ප්‍රශ්නයක් ගැඹුරට අහනවා හරියට සිද්ධාන්තයේ තේරුම් ගන්න ඕනේ දැන් අර කම්මැලි කම්මැලි කියුවේ මොකද මේ ඒ කොටස කම්මැලි තමයි මොකද අහන්නේ විතරයි බන කියනවා වගේ මම මේ ඉන්න කියෝනේ කියා අහගෙන හිටියා ඔයාලා ඔය පැත්තින්ද කියලා හරිද හරි එන්න මෙහාට දැන් තමයි බන අහපු එකේ සහ කම්මැලි කමේ රංගයේ තියෙන්නේ හරියට උත්තර ටික ආවෙ නැත්නම් වැඩේ આવු. එන්න මෙහාට. සුමට තිරස් තලයක් මත නිශ්චල තිබු කුඩා බෝලයක් යොදන ලද එහි චලිතය නිරූපණය කරන විස්ථාපන කල්පස්ථාරය මෙහි ඇත්තේ කුමකින්ද? හරිද? සුමට තිරස් තලයක් මත සුමටයි කියලා කියන්නේ ඝර්ෂණ බලයක් නැහැ. තිරස් කියලා කියන්නේ මෙහෙම තියෙන තලයක්. මේසයක් හිතන්නකො. නිශ්චල තිබු කුඩා බෝලයක් යොදන බෝලයක් යොදන ලදී. එහි චලිතය නිරූපණය කරන විස්ථාපන කල්පස්ථාරය උත්තරේ ගන්න පුළුවන් කියන්නේ උත්තරේ එකෙන් ගන්න පුළුවන් කාලයත් එක්ක මොකදලා තියෙන්නේ වැඩි වෙනවා විස්ථාපනය හතරවෙනි එකේ උත්තරේ ඔතන ලියා ගන්න ඒ අපි දැන් තුන්වෙනි පාරම දෙවෙනි පාරම කරලා ආවේ හතරවෙනි එකේ ලියන්න නිශ්චලතාවයේ පවතී හතරවෙනි උත්තරේ ගාව ලියන්න නිශ්චලතාවයේ පවතී ඒකාකාරව වැඩි වෙන්නේ රූප සරං වල දක්වා ඇති y රළු පෘෂ්ඨයේ මත x වස්තුව තබා ඇති ආකාර තුනකි y හි ආනතිය අංශක 60ක් වූ විට වස්තුව පහළට යාම තන්තු මගින් වළකා ඇත ආ හරි c රූපය x වස්තුව මත ඝර්ෂණ බලය මොකද එලා තියෙන්නේ x වස්තුව මත හොඳ ප්‍රශ්නයක් මේක බලන්න y රළු පෘෂ්ඨයේ මත x වස්තුව තමයි තිය ආකාර තුනකි y ආනතිය අංශක 60ක් වූ විට වස්තුව පහළට යාම තන්තුමකින් වළකය තන්තුෙන් ඇදලා ඉන්නවා ඒකට ඉන්නවා පෙරණ කතාව x වස්තුව මත ඝර්ෂණ බලය අවස්ථා තුනෙහිම ක්‍රියා කරයි කිසු අවස්ථාවක් ක්‍රියා නොකරයි නෑ මේකේ මුතේ අවස්ථා තුනෙහිම ක්‍රියා කරනවා ආය කතා ගන්න දෙයක් නෑ එක අවස්ථා තුනෙහිම චලිතයට විරුද්ධව ක්‍රියාත්මක බලය ඝර්ෂණ බලය එකක් කියලා නෑ තුනෙම ක්‍රියාත්මක වෙනවා ලී කුට්ටියක් රළු තිලස් තලයක් මත නිශ්චල තබා ඇත මෙම කුට්ටිය මත ශූන්‍යයේ සිට ක්‍රමෙන් වැඩි වන තිලස් බලයක් ක්‍රියා කරන විට තලය මගින් කුටිය මත යෙදෙන ඝර්ෂණ බලය බලයේ දිශාවට ක්‍රියා කරන අතර බලයේ වැඩි වන තාක් විශාලත්වයේ නියතව නෑ වැරදි බලයේ දිශාවට ක්‍රියා කරන අතර නෑ බල දිශාව ඝර්ෂණ බලයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ අන්න තුන්වෙනි එක බලයේ දිශාවට ප්‍රතිවිරුද්ධ වන අතර කුට්ටිය ලිස්සීම ඇරමෙන තුරු විශාලත්වයේ ශූන්‍ය සිට එක්තරා නියත ප්‍රතිවිරුද්ධ
වන අතර බලයේ වැඩි වෙන තාක් විශාලත්වයේ නියතගේ පවත්වා ගනී. එහෙම කියමු බලයේ එක්තරා දිශාවල ප්‍රතිවිරුද්ධ වන අතර කුට්ටිය ලිස්සීම ඇරමෙනතුරු විශාලත්වයේ ශූන්‍යයේ සිට නියත අගයක් එක් ක්‍රමෙන් වර්ධනය වේ. හරිද? ආණ්ඩේ නම් ප්‍රතිවිරුද්ධ වන අතර කුට්ටිය ලිස්සීම ඇරමෙනතුරු විශාලත්වයේ ශූන්‍යයේ සිට ශූන්‍යයේ සිට එක්තරා නියත අගයක් එක් ක්‍රමෙන් වර්ධනය වේ. අරකි දින කොහොමද? විශාලත්වයේ ශූන්‍ය සිට එක්තරා නියත ප්‍රතිවිරුද්ධ වන අතර බලයේ වැඩි වෙනතා විශාලත්වය නියත පවත්වානේ. උත්තරයේ හොඳම එක තුන. තුන්වෙනි එක. බලන්න දැන් ඔය කම්මැලි කම්මැලි වගේ කියන දැන් කොහොමද ප්‍රශ්නේ කියලා. ආයේ පාස්සේ වල ඥානයක් කතා කරන්න දෙයක් නැහැ හොඳ මට්ටමේ තියෙනවා. ඔය සීන් බෝල ප්‍රශ්න නැහැ මං ගාව. මානිතිය හොඳ ප්‍රශ්නක තියෙනවා. මේකට චුලි චුලි ප්‍රශ්න දාන්න පුළුවන් වැඩක් නැහැ. මේ වගේ ප්‍රශ්න ලියා ගන්න පුළුවන් කියලා කියන්නේ මොකද? ලකුණු ගන්න පුළුවන් පටස් ගන්න. අනිකේ මං කියන දේ ඉස්සෙල්ලා කවුරුද වල මගේ විෂය ටිකක් ගැඹුරට මම ගන්නවා. උඩින් පල්ලෙන් අත ගන්න නැහැ. ටිකක් ගැඹුරට ගන්නවා. හරියට අල්ලගත්තුත් පොඩ. තියරි අල්ලගත්තුත් වැඩේ පොඩ. සිද්ධාන්තය අල්ලගත්තත් පුළුවන්. ඔය පුංචි පුංචි කර්ණුවම ඇච්චල කුවට පැහැදිලි ගන්නේ අමාරු කරන අර මං අවස්ථා තුන පැහැදිලි කරා. සීමාකාරී ස්ථිතික ගතික. හරිද? ඔය අවස්ථා තුන පුළුවන් නම් ඕන ප්‍රශ්න උත්තර ලියන්න පුළුවන්. හරි යම් හතර පහස දාන අවස්ථා තුනෙන් ඝර්ෂණය අඩු කරගෙන සදහා යොදුන ලබන අවස්ථා කුමක්ද? ඝර්ෂණය අඩු කර ගන්නවා. කට්ට කබ දිනුන වැඩි. අත්‍රේ සහ පත්‍රේ සම හලවීම වැඩි. බෝල බෑරින් යදී අන්න හරි. හතරට උත්තරේ තුන. හතරට තුන. හතරට තුන. පහ. උපදැමෝ සිමෙන්ති බිමක ඇති අල්මාරියක් නෙවුරන 500ක තිරස් බලයක් යන්තමින් තල්ලු කළ හැකිය. යන්තමින් තල්ලු ගන්න පුළුවන්. අල්මාරියේ එම බෙඩ වඩා රළු බිමක තබා ඇති අවස්ථාවක ඒ තල්ලු කිසිදා තිරස් බලයක් වෙන විට ඒ මත යෙදෙන ඝර්ෂණ බලය අන්න 500 වඩා මොනවා වෙනවද? අනිවාර්යයෙන්ම වැඩි වී. පහට එක. පහට එක. අය මේසයක් මත ඇති ගඩොල් කැටයකට බැඳි ලණුවක් මගින් P බලයක් යොදා ගඩොල් කැටය අදින විට ඒ චලිත වීම හෝ නතර වීම තීරණය වීමට බලපෑමක් ඇති නොකරන සාධක වන්නේ පෘෂ්ඨවල සතු ස්වභාවය. ආය බලන්න ප්‍රශ්නේ මේසය මත ඇති ගඩොල් කැටයක් බැඳි ලණුවක් මගින් P බලයක් යොදා ගඩොල් කැටය අදින විට ඒ චලිත වීමට හෝ නොවීමට තීරණය වීමට බලපෑමක් ඇති නොකරන සාධකයේ උෂ්ණ ස්වභාවය බලපානවා යොදන බලයේ පී විශාලත්වය බලපානවා ගඩොල් මත මේසේ ප්‍රතික්‍රියා උෂ්ණ වර්ග බලය ඝර්ෂණ බලය කෙරෙහි උෂ්ණ වර්ග බලය බලපෑමක් ඇති කරන්නේ නැහැ. උත්තරය අංක 3. ඒක තමයි ඉස්සරහදී හම්බෙන කොටස. හරි එහෙනම් මට අද ඕනකම වෙලා තිබ්බ අවස්ථා තුන ඝර්ෂණ බලයේ අවස්ථා තුන එහෙනම් පැහැදිලි කරගත්තා. හරිද? පොඩ දේව සාකච්ඡා කරා පොඩ උපදෙස් වයිගුරු ළමයින් දුන්නා වැටී කරන් යන්නේ කියලා. හරි එහෙනම් ඝර්ෂණ බලයේ කුංචි කොටසක් ඉදලා තියෙනවා ලබන සතියේ සාකච්ඡාවට ගන්න. ඒ වගේම හත්තිනි එකගේ ලබන සතිය ආරම්භ වෙනවා. මේකේ හෝම්වර්ක් ටිකක් දෙන්න තව ටිකක් කරන්න ඕනේ හැබැයි. සමන්නේ මේකේ ප්‍රශ්නවලට උත්තර ටික අපි ලබන සතියේ සාකච්ඡාවේ මොකද හෝම් ෆුල් ෆ්‍රයි එකක් දෙන්න තනියෙන් කරන්න පුළුවන්ද කියලා කරන්න බෑ. මොකද ඉදිරි කොටස් ටික අපි තව පැහැදිලි කරන්න ඕනේ. හරිද? ඔය ටයර් එක කට්ට කපලා දිනා බෝල බෑයන් නෝර බෑයන් මම බෑරන් ටිකක් මම දරගෙන ආවා ඒක සිද්ධුත් කරන්න කියලා. ඊටත් එක ලබන සතියේ නම් අපි සාකච්ඡාව කරමු. හරි. අද එහෙනම් පන්තිනේ බෙරිච්ච කට්ටිය හතහමාට අයින් වෙලා ගිය කොට සෙට් එකක් අයින් වෙලා ගියා මගේ තරෙන් 10ක් 12ක් අයින් වෙලා ගිය හතහමාට ක්ලාස් පටන් ගන්නවා කියලා. ඒගොල්ලෝ හැමෝටම රෙකෝඩින් එක එනම් ගෲප් එකට දාන්න. හරි. එහෙනම් අදට අපි එනම් සාර්ථකව වැඩසටහන අවසන් කරගත්තා. එකේ ඉඳන් පස්සේ පාඩමේ චූටි කොටසක් ඉතුරුලා දිනවා. एक कर लेने बस से एक का देखा तो ना तो पाँ हाय के ना पार्टम हाय संपूर्ण में आवश्यक में ना लबर सती तो ना हाथ आटा ना मिला है तो मैं अधिन तेरे बस से अरे ये ना अदर ना पे वाले पर तेरी ना आवश्यक करना ये वक्त में आवश्यक नहीं करने को देखो साथ चंद पाँ किधर लाइन डे චුම් පාංකාර එක්කෙනා ගිය මොකද පාං නිරියක් කරේ බණ පිටි කරේ ගත්තා පත් කරලා ආහාරයට ගන්න මම දැන් නම් එසේ නමෙට දෙක තමයි කිව්වේ ඒක රත් කරලා ආහාර ගන්න නැත්නම් මොකද වෙන්නේ එයා කොහේ ඉඳන් කොහම වෙනවද කියලා දන්නේ අවන්නේ කී හරි එතන අර ඔම්ලට් එකක් දාන තැටි එක හරි දාලා ටිකක් පත් කරලා ආහාරයට ගන්න. හරි එහෙනම් කොහොමද දැන්පා ගෙදර යන වැටි කරන් ඉඳ අවශ්‍ය කරන දත්ත සියලු දේවල් ගෲප් වල දාන්න මොනවායි ප්‍රශ්න තිබ්බොත් WhatsApp එකකින් මැසේජ් එකක් දාන්න පිළිතුර ලැබෙන සලස්සන්න. රෙකෝඩින් එක හෙට වෙනකොට ලැබෙන සලස්සන්න. එහෙනම් සිල්ලා දාන්න සූදායක රාත්‍රියක් වේවා එහෙනම් ආයිබෝවන්.